පාඩ වේ නම ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය ඉරක් ගහගත්තා. හරිද ලියමුද නෝට් එක? ධාරාවක් යනු ධාරාවක් යනු සන්නායකයක ධාරාවක් යනු සන්නායකයක සන්නායකයක් තුළින් ධාරාවක් යනු සන්නායකයක් තුළින් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවයයි. ධාරාවක් යනු සන්නායකයක් තුළින් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවයයි. ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවයයි. ධාරාවක් යනු සන්නායකයක් තුළින් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවයයි. ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය. එනම් තප්පරයකදී ගලාගෙන යනු ලබන ආරෝපණ ප්‍රමාණයයි. තප්පරයකදී ගලාගෙන යනු ලබන ආරෝපණ ප්‍රමාණයයි. ඊට පස්සේ පෙළිය ලියන්න, පෙළිය කරලා ලියන්න. සිම්පල් ටී කාලයකදී කැපිටල් ක්‍යූ ආරෝපණ ප්‍රමාණයක් ගලා යයි නම් සිම්පල් ටී කාලයකදී කැපිටල් ක්‍යූ ආරෝපණ ප්‍රමාණයක් ගලා යයි නම් හරිද? නම් කියලා ඔන්න ඔහම කමාවක් දැම්මා. මේ රූපයෙන් දා මේක ලිව්වා. ටී කාලයකදී ක්‍යූ යනවා නම් ක්‍යූ බෙදීම ටී තමයි ධාරාව කියලා කියන්නේ. හරිද? ඒතර ඒකකේ එන්නේ ඇම්පියර්. ඇම්පියර්. උඩින් ගත්තොත් එහෙම උඩ කූලෝම් ආරෝපණයමයි ඉන්නේ, කාලයමයි ඉන්නේ තප්පර. හරිද? එතන එනවා තප්පරයට කූලෝම්. ඒක සමානයි ඇම්පියර්. හරිද? මේක කොටු කරගන්න. ඒකක ටික පැත්තකින් ලියගන්න. රූපයෙන් දා මේක ලිව්ව කොටු කරගත්තා. ඒකක ටික පැත්තකින් ලියාගත්තා. තප්පරයට කූලෝම් ඒක සමාන ඇම්පියර්. හරි.
ඊට පස්සේ දැන් ආරෝපණ පේන්නේ නැද්ද මේ ලිව්වට බලන් හිටියා කියලා ලිව්වට ආරෝපණ පේන්නේ නැහැ දැන් ආරෝපණ පෙන්න ගන්න හදන්නේ අපි දැන් ඒකට අපිට ඕන වෙනවා සන්නායක සහ පරිවාරක කියන්නේ මොනවද කියලා සන්නායක කියන්නේ ධාරාව ගලාගෙන යන ඒවා පරිවාරක කියන්නේ ධාරාව ගලාගෙන යන්නේ නැති ඒවා සන්නායක සහ පරිවාරක වෙනස පරිණාමක සන්නායක සහ පරිවාරක සන්නායක සහ පරිපාරක පරිවාරක වල වෙනස සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා පරිවාරක වල නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ එයාලා බැඳිලා ඉන්නේ නිදහස් නැහැ හරිද දැන් සන්නායක වල තියෙන ඉලෙක්ට්‍රෝන ටික පොදුවේ ඉන්නවා එයාලට චලනය වෙන්න පුළුවන් හරිද ඒක නිසා ධාරාවක් යනවා කියලා යන්නේ අර ආරෝපණ ටික ගමන් කිරීම අපි ඒක ලියාගෙන ඉමුකෝ ලියන්න ඊළඟ පෙළේ ධාරාවක් ගමන් කරමින් කිරීම සඳහා ධාරාවක් ගමන් කිරීම සඳහා ධාරාවක් ගමන් කිරීම සඳහා සන්නායකයක් අවශ්‍ය වේ ධාරාවක් ගමන් කිරීම සඳහා සන්නායකයක් අවශ්‍ය වේ සන්නායකයක් අවශ්‍ය වේ. සන්නායකවල නිදහස් ඉලෙක්ට්‍රෝන පවතී. සන්නායකවල නිදහස් ඉලෙක්ට්‍රෝන පවතී. සන්නායකවල නිදහස් ඉලෙක්ට්‍රෝන පවතී. සන්නායක නිදහස් ඉලෙක්ට්‍රෝන පවතී. ඉලෙක්ට්‍රෝන වලට ඉලෙක්ට්‍රෝන වලට 1.6යි 10 ඍණ 19යි කූලොම් ආරෝපණයක් පවතී. ඉලෙක්ට්‍රෝන වලට 1.6යි 10 ඍණ 19යි කූලොම් ආරෝපණයක් පවතී. සන්නායකවල නිදහස් ඉලෙක්ට්‍රෝන පවතී. නිදහස් ඉලෙක්ට්‍රෝන වලට 1.6යි 10 ඍණ 19යි කූලොම් ආරෝපණයක් පවතී. इलेक्ट्रॉन अंशुवाद इलेक्ट्रॉनिक आरोपण तीन आरोपण मेतनी मेहम इलेक्ट्रॉनिक इलेक्ट्रॉनिक कौदारे मेचर आरोपण अरगने इलेक्ट्रॉन अग्गिय मेचर आरोपण इलेक्ट्रॉन यानो पेनो अभीट हिता गवा मेचर आरोपण अग्ञा इलेक्ट्रॉन देखा मेवागे आरोपण की अग्गिले देखा इलेक्ट्रॉन तुनाख्यनो मेवागे आरोपण तुनाई इलेक्ट्रॉन हतरख्यनो मेवागे आरोपण हतराई इलेक्ट्रॉन एन संख्या वाक्यनो मेवागे आरोपण एन संख्या वाई आरोपण देखने अब इलेक्ट्रॉन देखा इलेक्ट्रॉन वाल्ट मेचर आरोपण तिब्बा मे आरोपण इलेक्ट्रॉन गणनी गुणकाम संपूर्ण आरोपण प्रमाण मेतेंट वेला गणांकरा आरोपण ने मट आरोपण पे मंग गणांकरा इलेक्ट्रॉन गान तपरे गमनकर इलेक्ट्रॉन गान तम गणांकर इट पास वैडिकर गवा एक इलेक्ट्रॉन का आरोप नहीं गलागी आरोपण प्रमाण इलेक्ट्रॉन प्रमाण सह इलेक्ट्रॉन का आरोपण इलेक्ट्रॉन गणन इलेक्ट्रॉन का आरोपण कियल लिया
පුළුවන්. අපි ලියමු මෙහෙම. මේ අනුව මේ අනුව සන්නායකය තුලින් ගලා ගිය ආරෝපණ ප්‍රමාණය සන්නායකය තුලින් ගලා ගිය ආරෝපණ ප්‍රමාණය මේ අනුව සන්නායකය තුලින් ගලා ගිය ආරෝපණ ප්‍රමාණය කැපිටල් Q මේ අනුව සන්නායකය තුලින් ගලා ගිය ආරෝපණ ප්‍රමාණය කැපිටල් Q ධම්මකමාවක් Q සමානයි ඉලෙක්ට්‍රෝන ගණන මම සිම්පල් ලී වලින් ඉලෙක්ට්‍රෝන කියලා ලිව්වේ ඉලෙක්ට්‍රෝන ගණන ගුණ කිරීම ඉලෙක්ට්‍රෝන යක ආරෝපණය 1.6යි උදාහරණ 19යි කුලෝ එන්නදේ Q සමානයි ඉලෙක්ට්‍රෝන ගණන ගුණ කිරීම යක ආරෝපණය ඉලෙක්ට්‍රෝන ගණන ගුණ කිරීම ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ලෙස ලිවිය හැකිය අර කමාවක් දාලා නැත්තු උනේ ඊළඟ පෙළියේ මේක ලිව්වා ලෙස ලිවිය හැකිය ලෙස ලිවිය හැකිය මේක විතරයි ලියන්නේ මේක ලියලා ලෙස ලිවිය හැකිය මේක ලියන්න එපා දැන් අපි එනවා අර ධාරාව කියන සමීකරණයට අපි ලියාගත්තනේ සමීකරණය I සමානයි Q බෙදීම T දැන් Q අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගණන N වතාවක් 1.6යි 10^19යි කූලොම් බෙදීම T අපි දැන් T කාලයකදී N ඉලෙක්ට්‍රෝන ගණන ගවන් කරා නා හරිද අපි ඒක ලියාගමු කුඩි හරිද T කාලයකදී N ඉලෙක්ට්‍රෝන ගණනක් ගමන් කළේ නම් T කාලයකදී N ඉලෙක්ට්‍රෝන ගණනක් ගමන් කරා නම් හරිද? ඒතර ආරෝපණය මට ලියන්න පුළුවන් N වතාවක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය QE ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය හරිද? ඒතර මට ගන්න පුළුවන් N වතාවක් 1.6යි 10^19 C කියලා. ඒතර ධාරාවට දැන් අලුත් සූත්‍රයක් එනවා හරිද I සමානයි N ගුණ කිරීම 1.6යි 10^19 බෙදීම T කියලා. දැන් ධාරාව හොයන්න ලේසි. ඇයි ඉලෙක්ට්‍රෝන ගණන් කරන්න පුළුවන් නේ අපිට? ඉලෙක්ට්‍රෝන කියන්නේ අංශුවක්. ඒක ගණන් කරන්නත් පුළුවන් කාලය ගණින්නත් පුළුවන්. එහෙනම් ධාරාව හොයන්න පුළුවන්. මේක ලිව්වා, මේක ලිව්වා, මේක ලිව්වා, මේක ලිව්වා කොටු කරගත්තා. හරි
इलेक्ट्रॉन आरोपण इलेक्ट्रॉन गणन एक मैं पाठ बने कथावाक मेकेन वेडी अभी पड़ी गाना क्लियम पड़ी गाना क्लियर पलवनी गाना ධාරාවකයන්නේ තප්පර එකදී ගලාගෙන යනු ලබන ආරෝපණ ප්‍රමාණය. තප්පර එකදී ගලාගෙන යනු ලබන ආරෝපණ ප්‍රමාණය. පළවෙනි EX1 කියලා දාලා පළවෙනි ගාන ලියන්න. ඇම්පියර් 0.8ක්. අද අපි ලියමු ඇම්පියර් 1.6ක්. 1.6යි ඇම්පියර්. ඇම්පියර් 1.6ක්. एम्पियर एकाई दशम हायक धारावक अतिक्रीम संधा एम्पियर एकाई दशम हायक धारावक अतिक्रीम संधा एम्पियर एकाई दशम हायक धारावक अतिक्रीम संधा कोपमन इलेक्ट्रॉन संख्यावक කොපමණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇම්පියර් 1.6ක ධාරාවක් ඇති කිරීම සඳහා කොපමණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තප්පරයකදී ගමන් කළ යුතුද තප්පරයකදී ගමන් කළ යුතුද මෙන්න සූත්‍රය ऐ सामन एन्वता वक् एकादश महायाय दहरण दहनमयाय बेदीम टी इलेक्ट्रॉन गान हे तपर एक दी एम्पियर एकादश महायाक बट हो उत्तर के दहाय दहन में नहीं मैं हादल पे नन्ना दारा वेक्का दशम हायाई एम्पियर एन्वता वाक एक्का दशम हायाई दहाय रिन दहन में आई कूलो याटा तापर एकाई हरद तो तापर एकिंग वड़न ने मैं एक्का दशम हायाई टा मैं आ क्या पे ना मितना तापर याटा तापर तीनों ने तापर उड़ेट गया मैं तापर याटा वे ना एम्पियर समान है तापर ये कूलो ये देख क्या बना तर में तर एन्नी तुरु है ना मैं पत्ते दहाई री ना दहाना में आकी तुरु ना एक कगी तर एन समान है मैं आप पल्ले हाटे ना आई उड़े आनो दहाई दहाना में आई एन क्या निलक कमा इलेक्ट्रॉन दहाई दहाना में आकी आनो इलेक्ट्रॉन दहाई दहाना में आकी आनो मार लोकु गाना कर दे इच्छा प्रमाण या तापर एक दी ग्योत तमाई अपिटे एम्पियर एक दशम हाया किरे का खम एम्पियर पहाकट उठ वा वेडिवेन्नो एम्पियर दहाट उठ वा वेडिवेन्नो एम्पियर दहाट पहालव उठ वा वेडिवेन्नो समीकरण करान बुलवा अरे पद तुना दी तुने का कहान बुलवा कथावल साराशय अरे धाराव की आने आरोपण बेदीम काले आरोपण अपने लियांड पुलांग गलायन इलेक्ट्रॉन गणनी इलेक्ट्रॉन गणनी इन अपने गांड पुलांग धाराव समान इलेक्ट्रॉन गणन आरोपणे बेदीम काले इलेक्ट्रॉन गणन इलेक्ट्रॉन का आरोपणे बेदीम काले दें आरोपणे अरंगियाने का उधर इलेक्ट्रॉन विषय मंगे हुआ इलेक्ट्रॉन वल्टे यान्न बेरी नांग धाराव तीन पुलवांदे බැ ඉලෙක්ට්‍රෝන වලට යන්න බාධා සහිත නම් ධාරාවටත් බාධා සහිතයි
इलेक्ट्रॉन वाल टे यान्ना बैरी नंग दारा वा यान नेदन नेत मेका प्लास्टिक इलेक्ट्रॉन वाल टे मेका हरा यान्ना बै ये ना मेका हरा दारा वा यान नेत ये ना मे पाड़म लेसी करकन हरिम लेसी कतावत थी ना वाम मीटा पास से हितान नोन दारा वा क्या ने इलेक्ट्रॉन प्रवाह या इलेक्ट्रॉन क्या ने आंशुआ हर दे इलेक्ट्रॉन टे यान्ना पुलुआन नंग दारा वा टे यान्ना पुलुआं इलेक्ट्रॉन टे यान्ना बैरी नंग दारा वा टे यान्ना बैरी है නරද ඔච්චරයි කතාව මේ පාඩමේ දෙන මූලික දේ ඕක ඕක බැරි වුණොත් ඉස්සරහට පාඩම් බැරි වෙනවා හරි දැන් ඔයා මේ ඊට පස්සේ කොහොමද හිතන්නේ ධාරාව කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම යනවා දැන් වයර් එකක් කම්බියක් සන්නායකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන පාර පාර හරිද ඉලෙක්ට්‍රෝන ගමන් කරන පාර ඒ විදිහට යන්නේ ඉලෙක්ට්‍රෝන යනවා යන්නේ මොකේද සන්නායකය කියන පාරේ තමයි යන්නේ හරි ඊට පස්සේ දැන් මෙන්න සන්නායකයක් තියෙනවා නිකන් ඔහේ ගෙනල්ලා තියෙනවා ධාරාවක් යයිද මේක තඹ කම්බි කැල්ලක් කියනකෝ ධාරාවක් යනවාද තඹ කම්බි කැල්ල නිකන් ගෙනල්ලා තියලා තියෙනවා ධාරාවක් යනවාද ආ මෙහෙම ඔන්න බල්බ් එකක් හයි කරලා තියෙනවා ධාරාවක් යනවද බල්බ් එක පත් වෙනවද බල්බ් එක පත් වෙන්නේ නැත්නම් ධාරාව යන්නේ නැහැ බල්බ් එක පත් කරගන්න මොකක් කරන්න ඕනද බැටරියක් දාන්න ඕන බැටරියක් දාන්න ඕන දැන් එහෙනම් මෙහෙම තිබ්බට ධාරාව යන්නේ නැහැ. ධාරාව කියන්නේ ඉලෙක්ට්‍රෝන. දැන් ඉලෙක්ට්‍රෝන යනවද? ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ. ඒකනේ කේස් එක. ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන යවා ගත්තොත් එක පැත්තකට මෙහෙ හරි අපිට ධාරාවක් හදාගන්න පුළුවන්. එතකොට මේක පත් වෙනවා. දැන් බැටරියෙන් කරන්නේ මොනවා කරන එකද? ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම යවන එක කරන්නේ. ඉලෙක්ට්‍රෝන යවන එක කරන්නේ. ඉලෙක්ට්‍රෝන එක දිශාවකට ගමන් කරන එක තමයි කරවන්නේ බැටරියෙන්. අපිටත් පුළුවන් නම් මේක ඉලෙක්ට්‍රෝන ටික තල්ලු කරලා දාගන්න කොහේ හරි පැත්තකට ධාරාවක් හදාගන්න පුළුවන් නะ කතාව. අපි කොටුවට අඳිනවා සන්නායකය. දැන් මෙන්න මෙතන ඉන්නවා ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතයිද? දනද රිනද? ඍණ ආරෝපිතයි. ऋण आरोपित है कि नहीं तेरू में यार लक्ष्य में ती कागा और कावरू गावटे आना थे दाना तीन बैठते थे हरे दं इलेक्ट्रॉन वाला इलेक्ट्रॉन गमन करोगे आने पे दं मैं यार मेहम इन्नो कोई बात निश्चित दिशा वाले आने ने अरे मुंह में ऐह में क्या रख क्या रख इन्नो एक सापला दिशा वाक ने हरे तेर දැන් ධාරාවක් හදා ගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ගමන් කරවන්න ඕනේ කතා කරාට ඇයිද එන්නේ හැබැයි මට ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මෙයාලා ආසයි කාටද ධනවලට ආසයි මම මේ පැත්තෙන් ධන තහඩුවක් තියෙනවා එනවද දැන් ඔව් එනවා දැන් යාලා කැමති එනවා එලෝ ගන්න ඕන නිසා ඍණ තහඩුවක් තියෙනවා මේ පැත්තෙන් දැන් තව ටිකක් හොඳට එනවා පැහැදිලි නේ වැඩේ දන තහඩුවක් අර පැත්තේ තියෙනවා ඍණ තහඩුවක් මේ පැත්තේ තියෙනවා මුන් ඍණත් එක්ක විරුද්ධයි දනට කැමති අර පැත්තට යනවා ඉතින් බැටරිය කරන්නේ බැටරියේ තියෙනවා දන පැත්තක් සහ ඍණ පැත්තක් දන පැත්ත සම්බන්ධ කරා මුන් කැමති දනට ධනවලට එනවා ඍණත් එක්ක කැමති නැ ඍණෙන් ප්‍රතික්ෂේප වෙනවා ඍණෙන් විකර්ෂණය වෙලා දන පැත්තට ආකර්ෂණය වෙනවා ඉතින් මේ පැත්තට කට්ටි යනවා ඉතින් මේකේ මොකක් ගියා වගේද ධාරාවක් ගියා වගේ පැහැදිලිද ධාරාවක් යවා ගන්න නම් ධන සහ ඍණ තහඩු දෙකක් දෙපැත්තෙන් දාන්න ඕන. එතකොට ධන තියෙන පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හරිද? එහෙනම් සන්නායකයකින් ධාරාවක් යවන්න නම් ඒකේ දෙපැත්තට ධන ඍණ දාන්න වෙනවා. ධන ඍණ වලට අපිට කියනවා අපි කියනවා විභව කියලා. ධන විභවයක් ඍණ විභවයක්. හරිද? ඒ දෙකේ වෙනසට අපි කියනවා විභව අන්තරයක්. ධන සහ ඍණ. බැටරිය ගහලා දෙනවා. වෝල්ට් 3යි. ඒ කියන්නේ දෙපැත්තේ වෙනස වෝල්ට් 3යි.
වෝල්ට් 1.5යි වෝල්ට් 10යි බැටරිය ගහලා තියෙනවා හරිද ඒතර එච්චරයි මෙයා ලබා දෙන විභවය එහෙනම් ධාරාවක් යවා ගන්න නම් විභව අන්තරයක් ලබා දිය යුතුයි එතකොට මෙයාලා කැමති කැමති නිසා ධනපැත්තට ඉලෙක්ට්‍රෝන ටික ගවන් කරනවා හරිද අපි ඒක වාක්‍යකින් ලියාගමු ලියන්න इलेक्ट्रोन धन ऋण आरोपित वे इलेक्ट्रोन ऋण आरोपित वे इलेक्ट्रोन ऋण आरोपित वे इलेक्ट्रोन ऋण आरोपित वे देवनी पहली है इलेक्ट्रोन ऋण आरोपित वे देवनी पहली है සන්නායකයේ දෙපස විභව අන්තරයක් යෙදුව විට සන්නායකයේ දෙපස විභව අන්තරයක් යෙදුව විට සන්නායකයේ දෙපස විභව අන්තරයක් යෙදුව විට ධන විභවයේ දෙසට ඉලෙක්ට්‍රෝන චලනය වේ सन्नायक दिपस विभव अंतरया के दो विट धन विभव दिश इलेक्ट्रॉन चलने वे धन विभव दिश इलेक्ट्रॉन चलने वे धन विभव दिश इलेक्ट्रॉन चलने वे विभव वेडिपेत्र धन पेत्र गमन करे इलेक्ट्रोन मित्र हे भाई सम्मतर गु व्यक्ति ना इलेक्ट्रोन गमन करेट विरुद्धवतम धारा लखन कर हेतुवतम अभी मिथन पुडक् अमतक कर लाभ कथावत्न एन एकादश महाई दहरण दहन मेकर लखन कर सूत्रे अतम इलेक्ट्रोन एक आरोपण एकादश महाई दहरण दहन मे एन मे ऋण इकाय दशमहाय धारण धारण ऋण लखुण तीन मे ऋण लखुण धाराव मुना धाराव ऋण बवट पत्ते इलेक्ट्रोन आरोपण सलकुआ नांग अतटम धाराव के ऋण आ गया मित्र अभी कथा एंपियर देखा एंपियर तुनाई एंपियर पहाई की मे कथाकर वेन्ने ऋण देखा एंपियर ऋण तुनाई एंपियर ऋण पहाई एंपियर की अभी अभी हेम के එතකොට මෙයාව ධන කරගන්න ඕන නිසා මාරු කරා දිශාව ඉලෙක්ට්‍රෝන මෙහෙ යනකොට ධාරාව යන්නේ මෙහෙට කියලා. එතකොට දිශාව මාරු වෙන නිසා මේ ධන එක ඍණ බවට පත් වෙනවා. මේ ඍණ එක ධන බවට පත් වෙනවා. දිශාව මාරු කළා තමයි මේ ධාරාව ධන බවට පත් කරගෙන තියෙන්නේ. හරි? අපි ලියමු මෙහෙම. ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව. ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව इलेक्ट्रॉन गमन करने दिशा वाले प्रतिविरुद्ध धाराव पावती न बावटे मतलब धाराव गमन करने बावे अर्थ दक्वाये थे इलेक्ट्रॉन गमन करने दिशा वाले प्रतिविरुद्ध धाराव गमन करना बावे अर्थ दक्वाये थे මෙන්න රූපේ බැටරියක් දාලා තියෙන ධන ඍණ ඉලෙක්ට්‍රෝන අනිවාර්යයෙන්ම යන්නේ ධන තියෙන පැත්තට ධාරාව යන්නේ ධනෙන් එළියට ධාරාව මෙහෙම යනවා ඉලෙක්ට්‍රෝන මෙහෙම යනවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ධන දෙසට ධනට කැමති නිසා හැබැයි ධාරාව අපි අර දක්වන්නේ අනිත් පැත්තට එයාව ධන කරගන්න ඕන නිසා මෙතන ඍණ ලකුණක් තියෙන නිසා හරි මේ රූපේ අන්දම මේ ටික පැහැදිලි වෙනවා रुपये तो नहीं आ रहे
මේක වැදගත් හරිද විභාගයට එන්නත් පුළුවන් ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයක් මේ පැත්තට ධන විභවයේ තිර පැත්තට යනකොට එයාගේ ඇති වෙන්න ඕන එහෙනම් බලයක් ඇති වෙන්න ඕන හරි විභවයක් දාලා තිබ්බොත් ආරෝපණයකට බලයක් ඇති වෙනවා ඒක අපි විද්‍යුත් ශේෂ පාඩමේ ලියන්නේ F සමානයි බලය සමානයි EQ කියලා ලියනවා මතක නම් ඔයාලට F සමාන EQ කියන්නේ ආරෝපණයක් මත විද්‍යුත් ශේෂයක් තියෙනවා නම් කියන්නේ විභවයක් තියෙනවා නම් බලයක් ඇති වෙනවා හරිද බලයක් තියෙනවා නම් නිව්ටන් කිව්වා මොකක් වෙන්න ඕනද කියලා ත්වරණය වෙන්න ඕනේ කියලා කිව්වා හරිද විද්‍යුත් ශේෂයක ඉලෙක්ට්‍රෝනයක් තිබ්බොත් නැත්නම් ආරෝපණයක් තිබ්බොත් බලයක් ඇති වෙනවා බලයක් ඇති වෙනවා නම් නිව්ටන් කියලා තියෙනවා මොකක් වෙන්න ඕනද ත්වරණය වෙන්න ඕනේ කියලා හරි දැන් එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනේ මත බලයක් තියෙනවා බලයක් තියෙන නිසා එයාට ත්වරණයකුත් තියෙනවා ත්වරණයක් තියෙනවා නම් එන්න එන්න එයාගේ වේගෙ මුණා වෙන්න ඕනද වැඩි වෙන්න ඕන එන්න එන්න වේගෙ වැඩි වෙන්න ඕන හැබැයි හොයාගෙන නැහැ කවදාවත් මේ ඉලෙක්ට්‍රෝනය වේගෙ වැඩි කරගෙන යනවා කියලා හරිද ලෝකේ පරීක්ෂණ කරලා හොයාගෙන තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනය ගමන් කරන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් කියලා හරි ඒ කියන්නේ ඇත්තටම පරීක්ෂණාත්මකව අපිට එන්නේ ඉලෙක්ට්‍රෝනය ත්වරණය වෙනවා කියලා නෙමෙයි ඉලෙක්ට්‍රෝනය ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා හරි හැබැයි සෛද්ධාන්තිකව ත්වරණය විය යුතුයි ස්වභාවිකව කියන්නේ ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යන එක දැන් ඉතින් අපිට කියන්න බෑ නිව්ටන් කියලා දෙනවා ත්වරණය වෙනවා දැන් ත්වරණය වෙන්න ඕනමයි කියලා කියන්න බෑ ඒ ස්වභාවික වේග මොනවාද වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ අපිට තේරෙන ඉතින් අපේ කතාව වෙනස් කරන්න අපි කතාව වෙනස් කරනවා මේ විදිහට ඉලෙක්ට්‍රෝන යන්නේ සුමට පාරක නෙමෙයි ඇයි තව අංශු තියෙනවා තව ඉලෙක්ට්‍රෝන තියෙනවා ධන ආරෝපණ තියෙනවා ඒවයි අස්සෙන් තමයි යන්නේ බාධක අස්සෙන් යන්නේ පාර ක්ලියර් නෑ දැන් වංගු තියෙනවා අර එමේ යන්නේ හරිද යනකොට තොරණෙන් යන්න ඕන ගිහිල්ලා අනිත් අංශු වල හැප්පෙනවා වංගු වලින් හැරෙනවා අර එමේ යනකොට එයාගේ වේගය මොනවා වෙනවද වේගය අඩු වෙනවා. හැබැයි බලය තියෙනවා, තොරණය තියෙනවා. අර බ්‍රේක් ගහන්න වෙන නිසා වේගය අඩු වෙනවා. අඩු වුනම ආයි තොරණය වෙනවා. ආයි බ්‍රේක් ගහනවා. ආයි තොරණය වෙනවා. ආයි බ්‍රේක් ගහනවා. එළියෙන් ඉඳන් බලන එකට පේන්නේ මෙයා තොරණෙන් ගියා කියලා නෙමෙයි. ඇයි යනෝ බ්‍රේක් ගහනවා. යනෝ බ්‍රේක් ගහනනේ. අවසානයේ මේ එළියෙන් බලන කෙනාට පේන්නේ මෙයා නියං මධ්‍යන්න ප්‍රවේගිකකින් ගියා වගේ. මධ්‍යන්න ප්‍රවේගිකකින් ගියා වගේ. එහෙම කියලා අපි හිත හදා ගන්නවා. කතාව පැහැදිලි කරගන්න. තේරුණාද? මදිගෙවේ ඉලෙක්ට්‍රෝනට බලයක් ඇති වෙන්න ඕන. එහෙනම් තොරණයක් වෙන්න ඕන. හැබැයි අපි හොයාගෙන නැහැ ඉලෙක්ට්‍රෝන තොරණය වෙනවා කියලා සන්නායකයක් තුල. දැන් ඉතින් තොරණය නැති කරගන්න මොකක් හරි කතාවක් හදන්න එපැයි. තොරණය තියෙනවා ඒක අඩු වෙන්න ක්‍රමයක් හදන්න. අපි කියනවා මෙයාට සුමට මාර්ගයක ගමන් කරන්න බෑ. අනෙක් අංශු වලින් බලපෑම් තියෙනවා ධන ආරෝපණ ඍණ ආරෝපණ තව තියෙනවා විකර්ෂණ තියෙනවා ආකර්ෂණ තියෙනවා. ඔය අස්සේ තමයි මෙයා එන්න ඕන. එතකොට අර බලපෑම් නිසා මෙයාට ප්‍රතිරෝධයක් ඇති වෙනවා. ඒ ප්‍රතිරෝධය නිසා මෙයා තොරණය වෙන්නෙත් නැහැ, මන්දණය වෙන්නෙත් නැහැ. තොරණයයි මන්දණයයි දෙකම සෙට් වෙනවා. එතන බලන් ඉන්න කෙනාට පේන්නේ මධ්‍යන්න ප්‍රවේගිකකින් ගියා වගේ. වැඩි වෙනව අඩු වෙනව, වැඩි වෙනව අඩු වෙනව, වැඩි වෙනව අඩු වෙනව. බලන් ඉන්න අයට පේන්නේ මධ්‍යන්න ප්‍රවේගිකකින් ගියා වගේ. කියලා අපි කතාව හදාගන්න. ඒක තේරුණාද? ඉතින් කතාවක් ඒක, හරි? හරි නේද? ඔවුල නැහැ. අපි වාක්‍ය විදිහට ලියමු මෙම්. විභව අන්තරයක් යෙදුව විට ඉලෙක්ට්‍රෝනය මත සම්ප්‍රයුක්ත බලයක් ඇතිවේ. විභව අන්තරයක් යෙදුව විට ඉලෙක්ට්‍රෝනය මත සම්ප්‍රයුක්ත බලයක් ඇතිවේ. විභව අන්තරයක් යෙදුව විට ඉලෙක්ට්‍රෝනය මත සම්ප්‍රයුක්ත බලයක් ඇතිවේ. ඉලෙක්ට්‍රෝනය මත සම්ප්‍රයුක්ත බලයක් ඇති වේ. ඉලෙක්ට්‍රෝනය මත සම්ප්‍රයුක්ත බලයක් ඇති වේ. එනම් තොරණයක් ඇතිවිය යුතුය. එනම් තොරණයක් ඇතිවිය යුතුය.
එනම් තොරණයක් ඇතිවිය යුතුය. එනම් තොරණයක් ඇතිවිය යුතුය. එනම් තොරණයක් ඇතිවිය යුතුය. හරි. ලීලි උරනම් කියනවාද? වේගය වැඩිද දන්නේ නැහැ නේ? කියවනවා. හරි. ඇතිවිය යුතුය. නමුත් ඉලෙක්ට්‍රෝන මධ්‍යන්න ප්‍රවේගයකින් ගමන් ගන්නා බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. නමුත් ඉලෙක්ට්‍රෝන මධ්‍යන ප්‍රවේගයකින් ගමන් ගන්නා බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. ඉලෙක්ට්‍රෝන මධ්‍යන ප්‍රවේගයකින් ගමන් ගන්නා බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. නමුත් ඉලෙක්ට්‍රෝන මධ්‍යන ප්‍රවේගයකින් ගමන් ගන්නා බව සොයාගෙන ඇත. එයට හේතුව වන්නේ එයට හේතුව වන්නේ අනෙකුත් අංශුන්ගේ ආකර්ෂණ සහ විකර්ෂණ බලවලට ලක්වීම නිසා චලිතයට ප්‍රතිරෝධයක් ඇතිවීමයි. අනෙකුත් අංශුන්ගේ ආකර්ෂණ සහ විකර්ෂණ බලවලට ලක්වීම නිසා චලිතයට ප්‍රතිරෝධයක් ඇතිවීමයි. එය විද්‍යුත් ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි. එය විද්‍යුත් ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි. හරිද? ඉවරද ලේලා? එය විද්‍යුත් ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි. කොහේ හරි මග අනුද ලියන්න බැරි වෙලා නැහනේ? හරි. දැන් ඔතන වචන දෙකක් ආවා. එකක් විද්‍යුත් ප්‍රතිරෝධය. අනිත් එක ආවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මධ්‍යන ප්‍රවේගයකින් කියලා. හරිද? ඔය ගමන් කරන මධ්‍යන ප්‍රවේගයට අපි නමක් කියනවා මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය කියලා. ප්ලාවිත කියන්නේ පාවෙනවා කියන එක. ගමන් කරනවා කියන එක. මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය. වචන දෙකයි. මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන මධ්‍යන ප්‍රවේගය. අනික එයාට තියෙන ප්‍රතිරෝධය විද්‍යුත් ප්‍රතිරෝධය. හරි. එහෙනම් ඊළඟ කතාව අපි දැන් අලුතෙන් ගෙනේවා විසඳගෙන යන්න ඕනේ. හරි. මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය සඳහා
සූත්‍රයක් ලබා ගැනීම මාතෘකාව. මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය සඳහා සූත්‍රයක් ලබා ගැනීම මාතෘකාවක් දාමු. මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය සඳහා සූත්‍රයක් ලබා ගැනීම. දාගතනේද සුත් මේ මාතෘකාව. මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය සඳහා සූත්‍රයක් ලබා ගැනීම. අපිට තියෙන එක සූත්‍රයයි I සමානයි Q බෙදීම T. ධාරාව සමානයි Q බෙදීම T ආරෝපණය බෙදීම කාලය. දැන් මං හිතනවා මෙහෙම. මොන සන්නායකයක් තියෙනවා. සන්නායක කොටසක්. හරි. मेके दिख सिंपल ले सन्नायक को दिख सिंपल ले मेके आरोपण तीन मे कुटे मैं हरस कड़ा तीन मे राउम हरस कड़ा तीन हरस कड़ वर्ग पाले मेके यानो दारावा आई के दारावा क्या तापर एक दी आरोपण मेच्चर प्रमाण है गवन कर आई के दारा मेतेंट वेला बलांगी इन्नवा මේකේ තියෙන සම්පූර්ණ ආරෝපණ ටික මෙහෙම එලියට එන වෙලාව. ඒ කියන්නේ දැන් ධාරාවක් දුන්නම ආරෝපණ ගලාගෙන යන්න එපයි. ඒතර දැන් මෙතනින් ආරෝපණයක් ඇතුළට එනකොට මෙතනින් එක එලියට පයින්නවා. දෙකක් එනකොට මෙතනින් එක තව එකක් එලියට පයින්නවා. තුනක් එනකොට මෙතනින් අනිත් එක එලියට පයින්නවා. එහෙමයි යන්නේ හරිද? මෙතන එන ඉලෙක්ට්‍රෝන ඔහොම ඔහොම ගිහිල්ලා මෙතනින් එලියට යන්න ඕනේ නැහැ. හරි. මෙයා ඇතුළට එනකොට මෙතනින් එක එලියට පයින්නවා. ඒක නිසා තමයි ස්විච් එක දාපු ගමන් ලයිට් එක පත් වෙන්නේ. හරිද ස්විච් එක ගාවි පාස් වෙන ඉලෙක්ට්‍රෝනේ ලයිට් එක ගාවට යන්න ඕනේ නැහැ ලයිට් එක පත්තු වෙයි අයියේ ස්විච් එක දානකොට ඇතුළට පනින ඉලෙක්ට්‍රෝනය වෙනුවට ලයිට් එක ගාවින් ඉලෙක්ට්‍රෝනයක් එළියට යනවා එහෙමයි වෙන්නේ ඊතර මෙතනින් දෙවෙනි ඉලෙක්ට්‍රෝනයක් ගියොත් දෙවෙනි ඉලෙක්ට්‍රෝනයක් එළියට පනිනවා ඔක වෙයි ඒ කියන්නේ පොලිමරට නේ යන්නේ පොලිමරට යයි දැන් බලන්න මෙතන इलेक्ट्रॉन टीका मेहमेनवा इनकोट मेतन तिब इलेक्ट्रॉन टीका मेहेम एलियटे अन्न मेतन तीन इलेक्ट्रॉन लेयर का मेहेम मेहेम एलियटे अनवाकी मे कैथुलेन ओक्म इलेक्ट्रॉन टीका एलियट गया एलियट का हिस्से पीटिपास मेहमेनवा पीटिपास हे भाई मेतीन लेयर का मेतंटे मेतंटे अनोकिया मेके इसरा हिट पु हेमे के मेतन एलियट गया मेहमेन हर इलेक्ट्रॉन एनवाद बैटरी हरी मंडल हरी इलेक्ट्रॉन देना मेतन तीन मे अतगावती लेरका इलेक्ट्रॉन लेरका मेहम मेहम गिहिला मेतनिंग एलियट एनोकिन की अरे इसरा हिटपू हेम कलियट गिहिल मम बलांगी मेतन तीन मे इलेक्ट्रॉन लेरक मेतन गतवन कल इतकोड़
මේක ඇතුලේ තිබ්බ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ටික මෙතනින් එළියට ගිහිල්ලා. පැහැදිලිද මං කියපේක? මං බලන් ඉන්නේ මෙතෙන්ට වෙලා මේ කෑල් ඇතුලේ තියෙන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ටික මෙතනින් එළියට යනකම්. ඒ කියන්නේ අන්තිම ලේයර් එක මෙතෙන්ට ආවොත් එනවනම් ඒ වෙනකොට මේක ඇතුලේ තිබ්බ හැම එකම එළියට ගිහින්. ඒක පැහැදිලිද? ඔව් හරි. ඒක වෙන්න ටී කාලයක් යනවා. ඒක වෙන්න ටී කාලයක් යනවා. එතන මෙතනින් ගියපු සම්පූර්ණ ආරෝපණ ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේ සන්නායකය තුල තිබ්බ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. තුල තිබූ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. හරි සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. කාලය කීයද? T. එහෙනම් මට ධාරාව ලියත හැකි. සන්නායකය තුල තිබූ අපි ඒක සුළු කරන් ඉමුකෝ. සන්නායකය තුල තිබූ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. ඕක හොයන්න ලේසි වෙන්න අපිට ගණන් කරන්න බෑනේ. හරිද? අපිට අංශුවෙන් අංශ වල ගණන් කරන්න බෑ. අපිට විද්‍යාත්මක දත්තයක් තියෙනවා. ඒක ඩේටා ෂීට් එකකින් හොයාගන්න පුළුවන්. තඹ නම් يعني මොකක් හරි ලෝහයක් නම් මොකක් හරි සන්නායකයක් නම් එයාගේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය يعني ඒකක පරිමාවකට කොච්චර තියද කියලා. ඒක ඉන්ටර්නෙට් එකේ ගහලා හොයාගන්න පුළුවන්. හරිද? ඒකක පරිමාවකට තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන දත්තයක් විදිහට හොයාගන්න පුළුවන්. අපිට ඕන වෙන්නේ ජාතිය විතරයි. ඒ කියන්නේ තඹවල ඒකක වර්ග ඒකක පරිමාවක කොච්චර තියනවද? යකඩවල ඒකක පරිමාවක කොච්චර තියනවද? ඇලුමිනියම් වල ඒකක පරිමාවක කොච්චර තියනවද? ඒක දත්තයක් විතර ගන්න පුළුවන්. අන්නේ දත්තෙට අපි නමක් කියනවා වාහක ඝනත්වය. වාහක ඝනත්වය. ඒ කියන්නේ ඒකක පරිමාවක තියෙන ප්‍රමාණය. මේක අපි හිතමු තඹ කියලා. ඒකක පරිමාවක n සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් මේකේ තියෙන ඔක්කොම ඝන හොයාගන්නේ කොහමද? මෙයාගේ පරිමාවෙන් වැඩි කරන්න ඕනේ. ඒකක පරිමාවක මෙච්චරයි. මෙයාගේ තිබ්බ ඔක්කොම හොයන්න නම් මෙයාගේ පරිමාවෙන් වැඩි කරන්න ඕනේ. මෙයාගේ පරිමාව හොයාගන්න පුළුවන් හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග. හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග. ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ තිබ්බ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ඝන. ඉලෙක්ට්‍රෝනේ ආරෝපණ ප්‍රමාණය එන්න ඕන. හරි. ආරෝපණ ප්‍රමාණය දැන් ඇවිල්ලා තියෙන ඉලෙක්ට්‍රෝන ඝන. වාහක ඝනත්වය කියන්නේ මෙයාගේ ඒකක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන ගණන. ඒක දත්තයක් විතර හොයාගත්තා. ඒක වැඩි කරාම මෙයාගේ පරිමාවෙන් මෙයාගේ ගාව තියෙන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ටික එනවා. ආරෝපණය කරන්න නම් එක ඉලෙක්ට්‍රෝන එක තියෙනවා QE ආරෝපණ ප්‍රමාණයක්. එහෙනම් ඒක මේකෙන් වැඩි කරාම සම්පූර්ණ ආරෝපණ ගාන එනවා. හරි. ඒ කියන්නේ දැන් මේක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණ එක 10යි කියලා හිතන්නකෝ. 10 වැඩි කරන්න ඕන ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය. 10 වැඩි කරන්න ඕන ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය. එතකොට හම්බෙන්නේ කවුද? මේක ඇතුලේ තිබ්බ සම්පූර්ණ ආරෝපණ ප්‍රමාණය. දැන් ලියන්න පුළුවන්. සූත්‍රය මොකද්ද? Q බෙදීම T. Q කියන්නේ අන්න අරක N A L Q E බෙදීම T. N බෙදුවට වැඩක් නැහැ, T වලින් තේරුමක් නැහැ, A බෙදුවට වැඩක් නැහැ, T ඒ L බෙදුවට වැඩක් තියෙනවා. ඇයි? කාලය වැඩි වුණොත් යන ප්‍රමාණය වැඩි වෙනවා. කාලය අඩු වුණොත් යන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා මම මෙහෙම කරනවා. N A තියලා L බෙදීම T කියලා දානවා. වතාවක් Q E. මෙතන තියෙන ආරෝපණය මෙතෙන්ට එන්න T කාලයක් යනවා. මෙතන තියෙන ආරෝපණය මෙතෙන්ට එන්න T කාලයක් යනවා. දුර කීයද? L. මෙතන තියෙන ආරෝපණය L දුරක් යන T කාලයක් යනවා. මෙතන තියෙන ආරෝපණය L දුරක් යන T කාලයක් යනවා. ආරෝපණය ගමන් කරන වේගයට අපි කියන්නේ මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය. හරිද? එහෙනම් S සමාන UT දැම්මොත් යන දුර L, ගමන් කරන්නේ මධ්‍යන ප්ලාවිත ප්‍රවේගයෙන් කාලය T. එතන V සමානයි L බෙදීම T. දැන් ඒක මෙතනින් ඇවිල්ලා තියෙනවා. අපිට ගන්න පුළුවන් N A L බෙදීම T කියන්නේ මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය. ඊට පස්සේ Q. හරිද? මෙන්න මේ QE කියන කෙනා සාමාන්‍යයෙන් අපි ලියන්නේ කෙලින්ම E අකුරෙන් ලියනවා. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය සාමාන්‍යයෙන් E අකුරෙන් ලියනවා. එහෙම ලියුවම මේ ලස්සන සූත්‍රයක් එනවා මේකේ. හරිද? I N A V E. මේක තමයි මධ්‍යන ප්ලාවිත ප්‍රවේගයේ සූත්‍රය. ඉතින් I තියෙනවා, මේක උක්ත කරගත්තම හරි. දැන් මෙහෙම තිබ්බම මේක කියව ගන්න ලේසි.
ඇයි නාවේ ඇයි නාවේ කියලා මතක තියාගන්න ඕනේ. ඇයි නාවේ ඇයි නාවේ මොකද මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය ලබා දෙන සූත්‍රය. දැන් මේක පාඩම් කරගන්න ඕනද? මේක පාඩම් කරගන්න ඕනේ නැහැ. මේ ටික ඔප්පු කරලා ගන්න බැරිද? පුළුවන්. තේරුණාද සූත්‍රය අපේ වැඩි? මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය සඳහා සූත්‍රය. ඇයි නාවේ අල්ල ඔක ලියා ගන්න. මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය සඳහා සූත්‍රයක් ලබා ගැනීම කියලා නේ ලිව්වේ. හරිද? ඊට පස්සේ මේ රූපය අඳින්න. හරිද? මෙන්න මේ රූපය අඳින්න. ඉතුරු ඒවා ලියන්න එපා. මේ රූපය අඳින්න. මේ රූපේ විතරක් අඳින්න මම විස්තර කියන්න. හරිද? දත්තරික ලකුණු කරගත්තා නේ. දත්තරික ලකුණු කරලා අඳින්න. මේක ඇඳින්නේ මේක ලිව්වේ නෑ. ඊට පස්සේ ලියන්න. සන්නායක කොටස තුල පවතින සන්නායක කොටස තුල පවතින සියලුම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සන්නායක කොටස වල පවතින සියලුම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉවත් වීම සඳහා සන්නායකය තුල පවතින සියලුම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉවත් වීම සඳහා සිම්පල් ටී කාලයක් ගත වූයේ සිතමු. සිම්පල් ටී කාලයක් ගත වූයේයි සිතමු. හරිද? ඊළඟ පිළිය තිබූ සියලුම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සෙවීම සඳහා තිබූ සියලුම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සෙවීම සඳහා තිබූ සියලුම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සෙවීම සඳහා වාහක ඝනත්වය යොදා ගනී. සියලුම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සෙවීම සඳහා වාහක ඝනත්වය යොදා ගනී. වාහක ඝනත්වය යොදා ගනී. තිබූ සියලුම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සොයා ගැනීම සඳහා වාහක ඝනත්වය යොදා ගනී. වාහක ඝනත්වය යොදා ගනි. වාහක ඝනත්වය යනු වාහක ඝනත්වය යනු ඒකක පරිමාවක පවතින ඒකක පරිමාවක පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි. වාහක ඝනත්වය යනු ඒකක පරිමාවක පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි. වාහක ඝනත්වය යනු ඒකක පරිමාවක පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය.
පොතේ පැත්තකින් මේ දෙන ලියා ගන්නවා. ඊට පස්සේ මෙයා මෙයාගෙන් පටන් ගන්නවා Q සමානයි සන්නායකය තුල තිබූ සම්පූර්ණ ආරෝපණ ප්‍රමාණය. ඒකක පරිමාවක මුළු පරිමාවට ආරෝපණය. ඒකක පරිමාවක මුළු පරිමාවට ආරෝපණය. හරිද? ඊට පස්සේ ඔහොමම එතනින් ආවා මෙතෙන්ට මේක කොටු කරගත්තා. මේ දෙන්න පැත්තකින් ලියා ගන්න දත්ත විදිහට. හරි. මේක මතක තියාගන්න කවුද? ඇයි නාවේ? ඇයි නාවේ? ඇයි නාවේ? එහෙම මතක තියාගන්න හරි. දැන් මට කියන්න මෙතෙන් ටික උගන්නපුවා තේරුණාද? අවුලක් නැද්ද? අවුලක්. පඩපාඩම් කරගන්න නැතුව ගොඩ දාන්න ඕන හරි. දැන් ඉතින් මූලික දේවල් හරි ඉවරයි. ඉතින් මේකත් දෙන්න පුළුවන් ගාන මොකක් හරි මේ පද කියද්දී 1 2 3 4 5යි පද පහක් තියෙනවා. හතරක්ම දීලා එක එක වයන් දෙන්න පුළුවන්. හරි. ඒ වගේ වැඩ තියෙනවා. එකට කමන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට ආව පදේ තමයි ප්‍රතිරෝධය. ඉලෙක්ට්‍රෝන ගලා යාමට තියෙන බාධාව ප්‍රතිරෝධය. හරිනේ? දැන් ඊළඟට අපි ලියමු මාතෘකාව විද්‍යුත් ප්‍රතිරෝධය. මාතෘකාව විද්‍යුත් ප්‍රතිරෝධය. විද්‍යුත් ප්‍රතිරෝධය විද්‍යුත් ප්‍රතිරෝධය. ඔය ප්‍රතිරෝධය කියන එක වැඩක් තියෙන්නේ ධාරාව තියෙන වෙලාවට විතරයි. ධාරාව තියෙන වෙලාවට විතරයි. හරිද? දැන් gedara kambi වල ප්‍රතිරෝධයක් තියෙනවා. එහෙනම් මේක තබ කම්බියක් කියලා. මේකේ ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක ඉදිරි වෙන මොකුත් කරගන්න බෑනේ. මේකේ ප්‍රතිරෝධ මේක කම්බියක් කියලා දැන්. මේකේ ප්‍රතිරෝධයෙන් වඩ වැඩක් තියනවද? මට වැඩකුත් නෑ, වඩ වැඩකුත් නෑ. මේ වැඩක් තියෙන්නේ කොයි වෙලාවටද? මේක ධාරාවක් යන වෙලාවට විතරයි. ධාරාවක් යන වෙලාවට විතරයි. ඉලෙක්ට්‍රෝන ගමන් කරොත් තමයි ප්‍රතිරෝධයක් තියෙන්නේ. යන්නේ නැත්තම් ප්‍රතිරෝධයක් නැහැ. ප්‍රතිරෝධය නැහැ නෙමෙයි. ප්‍රතිරෝධය තියෙනවා. හැබැයි ඉතින් වැඩක් නැහැ ඒකේ. ඇයි ඉලෙක්ට්‍රෝන ගියොත් ඉලෙක්ට්‍රෝන වලට තමයි ප්‍රතිරෝධය හම්බෙන්නේ. අපිට නෙමෙයි. ඒ නිසා ධාරාවක් යන වෙලාවට තමයි ප්‍රතිරෝධෙත්
ප්‍රතිරෝධයෙන් වැඩක් තියෙන්නේ හරි වෙන වැඩක් නෑ ඔගේ අපි කියමු විද්‍යුත් ප්‍රතිරෝධය අපි දන්නෝ ඉලෙක්ට්‍රෝන වලට තියෙන බාධාව තමයි ප්‍රතිරෝධය කියන්නේ අපි අපි ලියන්නේ කොහොමද සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කිරීමට තියෙන බාධාව ප්‍රතිරෝධය ලෙස හැඳින්වෙයි අපි ඉලෙක්ට්‍රෝන කතාව ඔළුවේ තියාගෙන ඉන්නවා ඒක ලියන්නේ නැත අපි ලියමු මේව සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කිරීමේදී සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කිරීමේදී ඇතිවන ප්‍රතිරෝධය විද්‍යුත් ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි ඇතිවන ප්‍රතිරෝධය විද්‍යුත් ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි විද්‍යුත් ප්‍රතිරෝධය මනින්නේ ඕම් වලින් ओम वाली मानेंगे अभी दान सामान्य संकेत है कैपिलर हो सिंपल लार देखिए मैं लखनऊ कराने प्रतिरोध है हरे मैं वो पढ़ान कराने आने पा हरे क्या मत या गुलाब दाल लिया कर हरे सामान्य अभी पावजी का ने आर आर किए ने का प्रतिरोध है कैपिलर सिंपल लार मानेंगे एक अके ओम एक पढ़ान करेगा ना हरे अत्ते के लिया ඒකකය ඕම් වේ ඒකකය ඕම් වේ ඒකකය ඕම් වේ මේ විදිහට ලියන්නේ ඊළඟට අපි එනවා මේක පැහැදිලි කරගන්න. දැන් පැහැදිලි කළ ඉවර ඇත්තටම. දැන් සූත්‍රයක් ගන්න හදන්න. ඔයාලා මට උදව් කරන්න ඕන. දැන් ධාරාව කියලා ඇත්තටම යන්නේ කවුද? ධාරාව කියලා කිව්වට ඇත්තටම යන්නේ කවුද සන්නායකයක් ඇතුලේ? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන යන පාර තමයි සන්නායකය. දැන් හිතා ගන්න පාරක වාහනයක් යනවා කියලා. හරිද? පාරක වාහනයක් යනවා. ඒ වාහනයට හම්බෙන ට්‍රැෆික් එක තමයි ප්‍රතිරෝධය කියලා කියන්නේ. වාහනයට හම්බෙන ට්‍රැෆික් ජෑම් එක තමයි ප්‍රතිරෝධය කියලා කියන්නේ. හරිද? ප්‍රතිරෝධය. දැන් මෙන්න පාර. ඒ පාර යන වාහනේ තමයි ඉලෙක්ට්‍රෝන. ඒකට හම්බෙන ට්‍රැෆික් ජෑම් එක තමයි ප්‍රතිරෝධය කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයාලා හිතාගන්න පාරක වාහනයක් කියලා. දැන් මේ දෙවනි පාර දිගනම් සමාන. හැබැයි මේ පාරේ පළල මොකද වෙන්නේ? වැඩි මේ පාරට වඩා. දැන් ඔයා මට කියන්න මේ ඉලෙක්ට්‍රෝනෙටද මේ ඉලෙක්ට්‍රෝනෙට නැත්නම් ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න පහසු මේ පාරේද මේ පාරේද? යටේ යට තියෙන පාරේ. එහෙනම් විද්‍යුත් ප්‍රතිරෝධය මේකේ හරස් කඩත් එක්ක මොනවා දෙන්නේ? අනුලෝමයිද ප්‍රතිලෝමයිද? අනුලෝමයි ප්‍රතිරෝධය හරි මේ ඔන්න අවගන් මේ දෙකෙන් යන්න පහසු මොකේද A'ද B'ද B යන්න පහසු මේකේ එහෙනම් ප්‍රතිරෝධය අඩු මොකේද B වල ප්‍රතිරෝධය අඩුයි පහසුයි ප්‍රතිරෝධය අඩුයි ප්‍රතිරෝධය අඩු වෙනකොට වර්ගඵලය මොනවා වෙලාද හරස්කඩ වර්ගඵලය වැඩි වැඩි එහෙනම් ප්‍රතිලෝමයිනේ R මෙයා ප්‍රතිලෝමයි ඇයි R වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා අනුලෝම නෙවෙයිනේ ප්‍රතිලෝමයි
එන සන්නායකයක හරස් කඩ විද්‍යුත් ප්‍රතිරෝධයට ප්‍රතිලෝමයි. විද්‍යුත් ප්‍රතිරෝධයට ප්‍රතිලෝමයි. විනාඩියක් දෙන්න මට. විද්‍යුත් ප්‍රතිරෝධයට ප්‍රතිලෝමයි. ඉතන ලොකු දොරක් තියෙනවා ගෙදර ඉස්සරහා. ඉතින් ඕන කෙනෙක් එන්න පුළුවන් දොර ලොකුයිනේ. හරිද? පොඩි දොරක් තියෙනවා. එන්න අමාරුයි. ට්‍රැෆික් එක වැඩි. පාර පොඩි ට්‍රැෆික් වැඩි. පාර ලොකුයි ට්‍රැෆික් එක අඩුයි. ආ හැදදරින්නේ වැඩි. ඔන්න එකක් හරි. ඊළඟට තව එකක් අපිට දෙන්න පුළුවන් මෙහෙම. අපි එක මෙහෙම පලියාගමු පල්ලේ. R අනුලෝමයි 1 යට. ඊළඟට එක සමාන පාරවල් දෙයක් තියෙනවා. එක සමාන නෙමෙයි. හරස් කඩින් එක සමානයි, පළලින් එක සමානයි. හැබැයි එකක් දිග පාරක්, එකක් කොට පාරක්. හරස් කඩ සමානයි. දැන් වැඩිපුරම ට්‍රැෆික් එක සෙට් වෙන්නේ A-ටද B-ටද? A-ට. වැඩිපුර ට්‍රැෆික් එක සෙට් වෙන්නේ මෙයාටද මෙයාටද? ට්‍රැෆික් එකේ වැඩිපුර යන්න වෙන්නේ කාටද? B-ට. ඒ පාර ලොකුයි. පාර දිගයි. ලොකුයි නෙමෙයි දිගයි. පාර දිගයි. ඉතින් දිගටම ට්‍රැෆික්. තියෙන පොඩි ට්‍රැෆික් එක හරි දිගටම තියෙනවා. හරිද? එතකොට එහෙනම් ප්‍රතිරෝධය පාරේ දිගත් එක්ක මොකද වෙන්නේ? අඩුලොමයි. දිග වැඩි නම් ප්‍රතිරෝධය වැඩි. හැපි හැපි යන්න වෙනවා. තව ගොඩක් දුර යනවා. මෙතනින් පස්සේ මේක ගිහිල්ලා ඉවරයිනේ. එතකොට ට්‍රැෆික් එක නැහැ. එහෙනම් මෙයා ඉක්මනට ට්‍රැෆික් එකෙන් අයින් වෙනවා. මෙයා ට්‍රැෆික් එකේ ගොඩක් තියෙනවා. එහෙනම් දිගත් එක්ක ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අනුලොමයි. හේතු සාධක දෙකයි. එකක් දිග, එකක් හරස්කඩ වර්ගඵලය. එහෙනම් හරස්කඩ වර්ගඵලය වැඩි නම් ට්‍රැෆික් එක අඩුයි. හරස්කඩ වර්ගඵලය අඩුයි නම් ට්‍රැෆික් එක වැඩි. දිග වැඩි නම් ට්‍රැෆික් එක වැඩි. දිග අඩුයි නම් ට්‍රැෆික් එක අඩුයි. ඕක අපි දන්නේ නැද්ද? ඕක අපි දන්නවා. දැන් ගෙදර ෆ්‍රිජ් එකට වතුර මෝටරයට අදින වයර් එක ගෙදර බල්බ් එකකට අදින වයර් එකට වඩා මොකද වෙන්නේ? මහතයිද පොඩිද? මහතයි. ඇයි මහත වෙලා තියෙන්නේ? ඒවට ලොකු ධාරාවක් යනවා. ධාරාව වැඩි, ට්‍රැෆික් එක අඩු කරන්න ඕන, මහත වැඩි කරලා තියෙනවා. ට්‍රැෆික් එක අඩු කරන්න ඕන, මහත වැඩි කරලා තියෙනවා. හරිද? අඩු ධාරාවක් අරන් යනකොට මහත අඩු කරලා තියෙන්න පුළුවන්. ධාරාව අඩු වෙන්නේ, ට්‍රැෆික් එක අඩු. දැන් ගෙදර ඈත් වයර් එකේ පොටවල් කීයක්ද? පොටවල් 7ක් 8ක් තියෙනවා. හැබැයි බල්බ් එකට යන වයර් එකේ එක පොටයි තියෙනවා. හරි? එහෙමයි හදලා තියෙන්නේ. ඊළඟට අකුණු සන්නායකවල තඹ වයර් එකක් නෙමෙයි තියෙන්නේ, තඹ තහඩුවක් තියෙන්නේ. තහඩුවක්. හරස්කඩ වර්ගඵලය වැඩි කරලා දෙන්නේ. ඇයි? එකපාර ලොකු ලෝඩ් එකක් බස්සන්න ඕනේ. ඒක නිසා ප්‍රතිරෝධය අඩු වෙන්න හදලා තියෙන්නේ. ප්‍රතිරෝධය අඩු කරන්න පුළුවන් පළල වැඩි කරාම. හරිද? දැන් පොඩි පාරක එනෝ තඩි වාහනයක් යන්න පුළුවන්ද? බෑනේ. ට්‍රැෆික් එකක් තඩි යන්නත් බෑ. එතකොට මොකද වෙන්නේ? කැඩෙන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන්. ප්‍රශ්න වෙන්න පුළුවන්. පොඩි දැන් අකුණක් වගේ ගහන ඒ අකුණු සන්නායකේ දාලා තිනවා, ගෙදර දාලා තින පොඩි වයර් එකක්. ෂොක් කරලා තිය අර ලොකු එක බස්සන්න අමාරුයි. ලොකු ධාරාව මේ අරන් එන්න අමාරුයි. එතකොට මෙයා ගිනි ගන්න පුළුවන්, ප්‍රතිරෝධය වැඩි, පිච්චිලා යන්න පුළුවන්. හරි? එතකොටත් අකුණ වදිනවා කොහොමද? එතකොට අකුණේ තියෙන ආරෝපණ ටික පොළවට බස්සන්න නම් ඒකට ලොකු වර්ගඵලයක් තියෙන සන්නායකයක් දාන්න ඕනේ. වර්ගඵලය ලොකු වෙන්න තමයි හරස්කඩ වර්ගඵලය වැඩි වෙන විදිහට තහඩුවක් දාලා තියෙන්නේ. තහඩුවක් දාලා තියෙන්නේ. ඔබ දැන් අපේ කතාව. දැන් මේ දෙකෙන් මෙන්න අපිට සූත්‍රය හදා ගන්න පුළුවන්. සංරචක දෙකයි R අනුලෝමයි Lට ප්‍රතිලෝමයි Aට. මේක සමාන කරගන්න පුළුවන්. සමානුපාතයක් සමාන කරනකොට දාන්න ඕන ළමයි මොකද? නියතයක් දාන්න ඕන. නියතේ රෝ කියලා දානවා. L යට A. ඔන්න ප්‍රතිරෝධයේ සූත්‍රය එනවා. R සමානයි රෝ L යට A. R සමානයි රෝ L යට A. රෝ කියන්නේ සමානුපාතික නියතය. ඒකට නමක් කියනවා අපි ඊට පස්සේ. ඉතින් නමක් දාගන්න පුළුවන් ඊට පස්සේ. ඒක වෙන කතාව. මේක තේරුණාද? මේක පාඩම් කරන්න ඕනද? ඕනේ නැහැ නේ. ට්‍රැෆික් එක ගැන හිතලා මතක් කරලා ගන්න පුළුවන් විදිහට හදාගන්න. ලියුම් මෙහෙම. සන්නායකයක ප්‍රතිරෝධය, සන්නායකයක ප්‍රතිරෝධය සන්නායකයක ප්‍රතිරෝධය
ධාරාවට ලම්බක වර්ගඵලයක්. ධාරාවට ලම්බක වර්ගඵලයක්. සන්නායකයක ප්‍රතිරෝධය ධාරාවට ලම්බක වර්ගඵලයක්. සන්නායකයක ප්‍රතිරෝධය ධාරාවට ලම්බක වර්ගඵලයක්. සන්නායකයේ දිගත් මත රඳා පවතී. සන්නායකයේ දිගත් මත රඳා පවතී. සන්නායකයේ ධාරාවට ලම්බක වර්ගඵලයක්. සන්නායකයේ දිගත් මත රඳා පවතී. හරි. එච්චරයි. මේකෙන්දා මේකෙන්දා මේක ලිව්වා. මේකෙන්දා මේකෙන්දා මේක ලිව්වා. දෙන්නම සෙට් කරා. R සමානයි රෝ L යට A. හරිද? රෝට කියන නම ඒ ටික පස්සේ ලියමු අපි. R සමානයි රෝ L යට A. ඒක කොටු කර ගන්නවා. මේක පොඩියට අඳින්නනේ. ලොකුවට අඳින්න ඕනේ නැහැ. ඉරස දැන් අපි මේක ගැන කතා කර. R සමානයි රෝ L යට A. R සමානයි රෝ L යට A. රෝට නමක් කියනවා. ඒක තමයි ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධකතාවය. R සමානයි ප්‍රතිරෝධකතාවය. දැන් තව එකෙක් අලුතෙන් ඇවිල්ලානේ. එයා ගැනත් හොයාගන්න ඕන. ප්‍රතිරෝධකතාවය යනු කවුද? කරන්න තියෙන්නේ රෝ ඉතුරු කරගන්නවා මෙතනින්. රෝ ඉතුරු කරාම මෙයා මෙහෙට ගිහිල්ලා මෙයා මෙහෙට එනවා. කියන්නේ R A යට L. R A යට L ප්‍රතිරෝධකතාවය. ඒකකේ ගත්තොත් මොන වගේ? ඒකකේ ගත්තොත් දිගමන ඉන්නේ මීටර් වලින් හරස් මේ වර්ගඵලයමයි ඉන්නේ වර්ග මීටර් වලින්. මෙතන මීටර්ට මෙතන මීටර් එකෙක් කැපෙනවා.
ලැබුණව ohm ඉතුරු වෙනවා එකකේ ගත්තොත් ohm meter හරිනේ මෙතන meter තියෙනවා මෙතන වර්ග meter තියෙනවා meterයට එකෙක් කැපෙනවා එකෙක් ඉතුරු වෙනවා එතන මෙතන meter මෙතන ohm ohm meter අර්ථ දැක්වීම හදාගන්නේ මෙහෙමයි l කියන්නේ 1 meter කියලා ගන්නවා a කියන්නේ 1 වර්ග meter කියලා ගන්නවා l කියන්නේ meter 1යි a කියන්නේ වර්ග meter 1යි එතන මොන වගේද සන්නායකය සන්නායකය මෙන්න මේ වගේ 1 meter දිග වර්ග meter 1ක පළලක් තියෙන හරස්කඩක් තියෙන සන්නායකයක් වර්ග මීටර එක හරස්කඩක් තියෙන දිග 1 මීටර වෙච්ච සන්නායකයක් වර්ග මීටර එකක වර්ගඵලයක් තියෙන දිග 1 මීටර වෙච්ච සන්නායකයක ප්‍රතිරෝධය බලන්න මේක ආදේශ කරොත් රෝ r වර්ග මීටර එකයි කියන්නේ 1යි දිග 1යි කියන්නේ 1යි එකට එක කපලා ගියාම r රෝ සමානයි r නම් ප්‍රතිරෝධකතාවය කියලා කියන්නේ එකයි මීටර දිග වර්ග මීටරයක හරස්කඩක් තියෙන සන්නායක කොටසක මුළු ප්‍රතිරෝධය තමයි ප්‍රතිරෝධකතාවය කියලා කියන්නේ. එකයි මීටර දිග එකයි වර්ග මීටර හරස්කඩක් තියෙන සන්නායකයක ප්‍රතිරෝධය තමයි අපි කියන්නේ ප්‍රතිරෝධකතාවය කියලා. පැහැදිලිද? ඒක ඉතින් මේ සූත්‍රයෙන් හදාගත්තේ. තේරුණා නේද? ද අවුල් තැන් තියෙනවද මො? ප්‍රතිරෝධකතාවය යනු වර්ග මීටරයක හරස්කඩක් සහිත වර්ග මීටර එකක හරස්කඩක් සහිත වර්ග මීටර එකක හරස්කඩක් සහිත එකයි මීටර දිග වර්ග මීටර එකක හරස්කඩක් සහිත එකයි මීටර දිග සන්නායක කොටසක ප්‍රතිරෝධයයි වර්ග මීටර එකක හරස්කඩක් සහිත 1 මීටර දිග සන්නායකයක ප්‍රතිරෝධය ප්‍රතිරෝධකතාවය හරිද මේක ලියන්න ඊට පස්සේ රූපය දෙන්න එතන හරිනේ මේක ලියලා රූපය දෙන්නම් හරි මේක ලියන්න රූපය දෙන්න මේක ඒකකේ තමයි ohm meter ඒකකින් අපිට මොකද්ද වෙලා තියෙන කියලා හොයන්න අමාරුයි හරිද ohm meter නේ එතන මීටර එකක ප්‍රතිරෝධය නෑ එහෙම නෙමෙයි මීටර එකක් දිග වර්ග මීටරයක් හරස්කඩක් තියෙනවා. එකක ප්‍රතිරෝධය තමයි අපි කියන්නේ ප්‍රතිරෝධකතාවය කියලා. මේක ලිව්වා මේක ලිව්වා මේක
මේක අපිට වචන දෙකක් විශේෂයෙන් අහු වුණා. ඒක තමයි ප්‍රතිරෝධය සහ ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධය සහ ප්‍රතිරෝධකතාවය. ඕකට අනුරූප වෙච්ච තව වචන දෙකක් තියෙනවා. එකක් තමයි සන්නයනතාවය. සන් නයනතාවය. සන්නයනතාවය. දෙවෙනි එක සන්නායකතාවය. සන්නයනතාවය සන්නායකතාවය සන්නයනතාවය සන්නායකතාවය සන්නයනය කියන වචනේ තේරුම ගමන් කරනවා කියන්නේ සන්නයනය වෙනවා කියන එක. ඒතර සන්නායකයක් තුලින් සන්නයනය වෙන ප්‍රමාණය සන්නායකයක් තුලින් සන්නායක සන්නයනය වෙන ප්‍රමාණයක් තමයි මේකත්. හරි. ගමන් කිරීමේ හැකියාව. ධාරාවට ගමන් කිරීමේ හැකියාව. වගේ අදහසක් තමයි මේ දෙකේ තියෙන්නේ. ධාරාවට ගමන් කිරීමේ හැකියාව සන්නායකයක් තුලින්. ඇයි වචන දෙකක්? ගමන් කිරීමේ හැකියාව ප්‍රතිරෝධයට අනුලෝමයිද ප්‍රතිලෝමයි? ධාරාවට ගමන් කිරීමේ හැකියාව ප්‍රතිරෝධයට අනුලෝමයිද ප්‍රතිලෝමයි? අනුලෝමයි. අනුලෝමයි. ප්‍රතිරෝධය වැඩි වුණොත් ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනවද? ප්‍රතිලෝමයි. ධාරාව ගමන් කිරීමේ හැකියාවට තියෙන බාධාව තමයි ප්‍රතිරෝධය. බාධාව වැඩි නම් යන්න බෑ. බාධා වඩු නම් යන්න පුළුවන්. හරිද? ඒතර ගමන් කිරීමේ හැකියාව ප්‍රතිරෝධයට ප්‍රතිලෝමයි. දැන් සන්නයනතාවය කියලා කියන්නේ ඒක යට R ගමන් කිරීමේ හැකියාව ප්‍රතිරෝධයට ප්‍රතිලෝමයි ඕනෑම සන්නායකයක. ඕනෑම සන්නායකයක සන්නායකතාවය කියන්නේ එක යට රෝ. රෝ අදාළ වෙන්නේ කාටද? වර්ග මීටර එකක එකයි මීටර දිග. මෙයා කැමති කෙනෙක්. මෙයා වර්ග මීටර එකයි දිග මීටර එකයි. එතන මේ වගේ සන්නායකයක් තුලින් ධාරාව ගමන් කිරීමේ හැකියාව අපි කියනවා සන්නායකතාවය කියලා. ඕනෑම සන්නායකයක් තුලින් ධාරාව ගමන් කිරීමේ හැකියාවට අපි කියනවා සන්නයනතාවය කියලා. මේක ඒකකේ ගන්න පුළුවන් ඕම් නේ තියෙන්නේ. එක යට ඕම් උඩ දැම්මම ඕමයට. මෙතන තිබ්බේ ඕම් මීටර්. මෙතන ඕමයට මීටර යට ඒකක ගත්තොත් ඒක නිකන් ඉතින් අර්ථ දැක්වීම දෙයක් විතරයි. හරිද? ඒකක. හරි. අපි ලියමු මේ සන්නායකයක් තුලින් ධාරාව ගැලීමේ හැකියාව. සන්නායකයක් තුලින් ධාරාව ගමන් ගැලීමේ හැකියාව. සන්නායකයක් තුලින් ධාරාව ගැලීමේ හැකියාව. සන්නායකයක් තුළින් ධාරාව ගැලීමේ හැකියාව. පහත ආකාරයට වෙන් කළ හැකිය. පහත ආකාරයට වෙන් කළ හැකිය. පහත ආකාරයට වෙන් කළ හැකිය. අංක එක සන්නයනතාවය. අංක දෙක සන්නායකතාවය. මේකෙන්ද රූපේ ලිව්වා. මේකෙන්ද රූපේ ලිව්වා. මේක ලිව්වා රූපයෙන්ද? මේක ලිව්වා රූපයෙන්ද? සන්නයනතාවය එක යට R. සන්නායකතාවය එක යට ප්‍රතිරෝධකතාවය. ඒක නිකන් ලස්සනයි. සන්නායකතාවය ප්‍රතිරෝධකතාවය. සන්නයනතාවය ප්‍රතිරෝධය.
දැන් මේකෙන් ගණන් හදන්න තියෙන අපිට. පිළියමු මෙහෙම. අපි එක ගණන් ඉස්සෙල් හැදුවේ EX1 දැන් එන EX2. අන් ගාන දෙනකන් ඉන්න EX2. ඉතින් මෙහෙම. හරි අපි ලියමු මෙහෙම EX2 හරිද EX2 දෙවෙනි ගාන අපි දිග 2 මීටර් සහ දිග 2 මීටර් සහ දිග 2 මීටර් සහ දිග 2 මීටර් සහ හරස්කඩ වර්ගඵලය බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි දෙක හරස්කඩ වර්ගඵලය බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි දෙක හරස්කඩ වර්ගඵලය බිංදුවයි දශම බිංදුවයි දෙකයි මීටර් වර්ග දිග දෙකයි මීටර් සහ හරස්කඩ වර්ගඵලය බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි දෙකයි වර්ග මීටර් වන සන්නායක කොටසක වන සන්නායක කොටසක වන සන්නායක කොටසක ප්‍රතිරෝධය 100යි ඕම් වේ ප්‍රතිරෝධය 100යි ඕම් වේ සන්නායක කොටසක ප්‍රතිරෝධය 100යි ඕම් වේ දිග 2 මීටර් හරස්කඩ වර්ගඵලය 0.2 0.2 2 වර්ග මීටර් 0.2 2 වර්ග මීටර් වන සන්නායක කොටසක ප්‍රතිරෝධය 100යි ඕම් වේ ඔන්නේක පළවෙනි ගාන රෝ මිලක්කම් එක ප්‍රතිරෝධකතාවය සොයන්න කියන්නේ රෝ ප්‍රතිරෝධකතාවය සොයන්න ප්‍රතිරෝධකතාවය සොයන්න දැන් ප්‍රතිරෝධයේ සූත්‍රය හොයාගෙන සූත්‍රය දන්නවනේ ඒකට ආදේශ කරලා ප්‍රතිරෝධකතාවය හොයන්න පුළුවන් ප්‍රතිරෝධකතාවය සොයන්න ප්‍රතිරෝධකතාවය සොයන්න අංක දෙක ඉහත වර්ගයෙන්ම ඉහත වර්ගයෙන්ම يعني ඉහත જાතියෙන් ඉහත වර්ගයෙන්ම දෙකයි ඉහත වර්ගයෙන්ම 4 මීටර් දිග කම්බි කොටසක ඉහත වර්ගයෙන්ම 4 මීටර් කම්බි කොටසක
ඉහත වර්ගයෙන්ම 4 මීටර් කම්බි කොටසක ඉහත වර්ගයෙන්ම 4 මීටර් කම්බි කොටසක ඉහත වර්ගයෙන්ම 4 මීටර් කම්බි කොටසක ඉහත වර්ගයෙන්ම 4 මීටර් කම්බි කොටසක ප්‍රතිරෝධය සොයන්න ඉහත වර්ගයෙන්ම 4 මීටර් කම්බි කොටසක ප්‍රතිරෝධය සොයන්න තුන්වෙනි එක දෙකයි මීටර් දිග කම්බි කොටසේ දෙකයි මීටර් දිග කම්බි කොටසේ සන්නායකතාවය සොයන්න දෙකයි මීටර් දිග කම්බි කොටසේ සන්නායකතාවය සොයන්න දෙකයි මීටර් දිග කම්බි කොටසේ සන්නා සෝරි සන්නයනතාවය සොයන්න සන්නයනතාවය සොයන්න සන්නායකතාවය නෙමෙයි සන්නයනතාවය සොයන්න දෙකයි මීටර් දිග කම්බි කොටසේ සන්නයනතාවය සොයන්න සන්නයනතාවය සොයන්න හතරවෙනි එක ඉහත සන්නායකයේ දැන් ඉහත හරි ඉහත සන්නායකයේ සන්නායකතාවය සොයන්න ඉහත සන්නායකයේ සන්නායකතාවය සොයන්න ඉහත සන්නායකයේ සන්නායකතාවය සොයන්න ඉහත සන්නායකයේ සන්නායකතාවය සොයන්න ඊට පස්සේ අන්තිම කැලල පස්වෙනි එක ඒක මේ ගානට අදාළ නැහැ මේ දත්ත වලට අදාළ නැහැ හරිද ඒක දෙන්නේ මෙහෙමයි එල් දිග කම්බියක හරස්කඩ වර්ගඵලය කැපිටල් ඒ වේ පස්වෙනි එක එල් දිග කම්බියක හරස්කඩ වර්ගඵලය කැපිටල් ඒ වේ එල් දිග කම්බියක හරස්කඩ වර්ගඵලය කැපිටල් ඒ වේ එල් දිග කම්බියක හරස්කඩ වර්ගඵලය කැපිටල් ඒ වේ කැපිටල් ඒ වේ එල් දිග කම්බියක හරස්කඩ වර්ගඵලය කැපිටල් ඒ වේ පරිමාව වෙනස් නොවනසේ පරිමාව වෙනස් නොවනසේ පරිමාව වෙනස් නොවනසේ එය පරිමාව වෙනස් නොවනසේ එය දෙකයි එල් දිගක් දක්වා ඇද්දේ නම් පරිමාව වෙනස් වෙන නොවනසේ එය දෙකයි එල් දිගක් දක්වා ඇද්දේ නම් අපි කම්බිය මෙහෙම අදිනවා දෙකයි එල් වෙනකම් පරිමාව වෙනස් වෙන දෙන්නේ නැහැ පරිමාව වෙනස් නොවනසේ දෙකයි එල් දිගක් දක්වා ඇද්දේ නම් ප්‍රතිරෝධය වෙනස් වන ප්‍රමාණය සොයන්න ප්‍රතිරෝධය වෙනස් වන ප්‍රමාණය සොයන්න ප්‍රතිරෝධය වෙනස් වන ප්‍රමාණය සොයන්න දෙකයි එල් දිගක් දක්වා අදිනවා එතකොට අර පළමු එකට සාපේක්ෂව දෙවැනි එකේ ප්‍රතිරෝධය කොච්චර වෙනස් වුණාද කියලා අහන්නේ හරිද හරි දාන ලියාගත්තද ඔසිත් හරි දැන් හදාගෙන ඉන්න සූත්‍ර ටිකයි තියෙන්නේ r සමානයි ρ l යට a ඊළඟට සන්නයනතාවය කියන්නේ 1 යට r සන්නායකතාවය කියන්නේ 1 යට ρ නේද
ට්‍රයියක් දෙන්න හදන්න මං හදන්නම් ඔයාලා හැදුවට පස්සේ මට උත්තර එවන්න ඕනේ හදලි කරලා ටයිප් කරලා එවන්න
උත්තර ලිව්වද? හලෝ. සටාජි. දැන් ගෲප් එකට දාන්න උත්තර. මොකද? ගෲප් එකට දාන්නද? සූම් එකේ දාන්න පුළුවන් නම් හොඳයිනේ. කවන්නේ කොහෙද කවන්නේ දාන්න. ආ ෆොටෝ එකක් ගහලා දාන්න උතර හරින්. ෆොටෝ එකක් ගහලා දාන්න මම බෑ. ෆොටෝ එක. ඔව් ෆොටෝ එකක් ගහලා දාන්න මම බෑ. පස්සෙන එක ඒ අකුරක් අඩු වෙලානේ 4 රෝ එල් යට ඒ කියලා එකක් තියෙනවා හරි R2 රින R1 එක හරි 3 රෝ එල් යට ඒ ගණන් ටික හරි ආ එක්කෙනෙක්ගේ තමයි ඒක අවුල ගිහින් තියෙන අනිත් කට්ටිය හරි හරි උත්තර ටික හරි හොඳයි මෙහෙමයි දැන් ඕකේ මම එන්නේ දැන් ඔයාලා දැන් එක පාඩක් පාඩම කරා කිව්වනේ MCQ හදලාද තියෙන්නේ පාස් පේපර්ස් හදලාද තියෙන්නේ try කරලාද තියෙන්නේ නැස නැ එහෙනම් අපි ගණන් හදමු දැන් මේ උගන්නපු දැනුමෙන් ඔයාලට පුළුවන් මේ ගණන් ටික හදන්න හරිද 27 59 73 37 67 මම මේ දාලා දෙන පිළිවෙලට හදන්න ඕන හොඳයි මාරු කරගත් මං අමාරු වෙන පිළිවෙලට දාලා දෙනවා අමාරු වන්නේ නැහැ. මල ගන්න ඕන මෙන්න මේක. මොකද්ද? ධාරා විද්‍යුතයේ MCQ පොත. ඒකේ ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති. ළඟ තියෙනවද මේක? පේසුරු පොත තියෙනවා. ඔව් පේසුරු තමයි. පේසුරු MCQ එක. තියෙනවා. ඒකේ ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති කියන පළවෙනි කොටසේ 27 59 73 මේ ඔයාලා වෙන මේ එඩිෂන් එක ගන්නම් තියෙන්නේ මේ බලන්න 1994 ගාන 24 තියෙන්නේ 2007 ගාන 59 ට තියෙන්නේ 2012 ගාන 73ට තියෙන්නේ හරි මම අංකෙත් එක දැම්මේ ඒ ගණන් ටික කරගෙන යන්න එක්සෑම් ගණන් හරිද ඕහෙන ලේසි වැඩි හිතන්න නැතුව මම දුන්න කියලා හිතාගෙන කරගෙන යන්න කරන්න පුළුවන් ඔයාලා ඒ උත්තර හරින නිසා මේකෙ මම මේ සාකච්ඡා කරේ නැහැ. උත්තර ටික හරි. ඔයාලා හදපු විදිහත් හරි. හරිද? මේ ටික මම සාකච්ඡා කරන්නම්. ගන්න බෑ.
නිල් පැනල් ලියලා තියෙන ඔසිද්ද නැස් හා හරි මේක උත්තර තියෙනවා අන්තිමට අන්තිම පිටුවේ උත්තර තියෙනවා බලන්න මේ උත්තරත් එක්ක ඔයාලගේ එකව හරිද කියලා හරිද उत्तर अरे उत्तर
परीमा सामान अब मैं हरस्कड़ वर्ग पाले वे मैं आगे हरस्कड़ वर्ग पाले हतर हतर गुण हकल हतर एक दम्मा मैं आगे प्रतिरोधे देखा ओम कि तीन अब मैं आगे प्रतिरोधे किए देखिए एकम जाति निशा प्रतिरोधकता सामान परीमा सामान दिलती मैं दिग्गतम दंडते एल वन एल टू कि दागत्ता एके एल वन बी एके एल टू अभी मे अलग परीमा सामान की तनि मे आगे परीमा मे आगे परीमा सामान वे मे आगे परीमा गण पुलवांग हतर ए वतावा एल वन मे आगे परीमा गण पुलवांग ए वतावा एल टू ए वतावा एल टू परीमा सामान कौन है एक सामान देख एक सामान देख इतने ना हतर ए एल वन सामान ए एल टू एट ए क्या नवा हतर एल वन सामान एल टू उन्हें दिगातर अनुपात हरे दिगातर संबंध हरे अभी मैं आगे प्रतिरोध आप लिए आर सामान रो एल एट ए रोगत्तो रो माई प्रतिरोधे देखा है रो एल क्या ने एल वन ए क्या ने हतर ए मैं आर सापेक्ष मैं आगे प्रतिरोधे लिवो आर बी रो रो माई एल क्या ने एल टू हरास्कड़ वर्ग पाले देख देख मैं आधे बने समय कर अभी तुना हाथर के दाम तुना हाथर है आर बी ने हाँ नहीं मैं देने वाम बेदाग आना तो देखा बेदी मार आर बी देखा बेदी मार आर बी समान है रो एल वन या टा हाथरा ये बेदी में रो एल टू या टा ए रोटर रो क्या पेनो ए टा ए क्या पेनो तर इतु देख याट आर बी सामान एल वन याट हाथर एल टू एल वन याट हाथर एल टू एल वन बेदी एल टू वतावा हाथर ओक सुलकर पुलवा आर बी सामान आर बी सामान अटाई एल टू याट एल वन एल टू याट एल वन मेतनी हदा गण पुलवा एल टू याट एल वन सामान हतर एल टू याट एल वन सामान हतर उत्तरी पहा देगे सी हम सदी पहा अटवरा खतर तीस देगा आर बी सामान है तीस देगा इधर मैं आगे प्रतिरोधे सामान है तीस देगा दिग वैडी वेला प्रतिरोधे वैडी होना मैं के वैडे गुड़ा तीनों परिमाव सामान कर ला दिग वाला तरह संबंधे हो आगर नो फिर ऐसे दिन नट में प्रतिरोधे सूत्र दानो आर सामान है रो एल याट ए आर सामान है रो एल याट ए मैं आगे हरस कर एक ही लगता यार सापेक्ष मैं आगे हरस कर हाथ रही दिन एक में जाती है हाथ मुझे रो के लगा सामान है दिन नट में से दिन बेदर दागत्तम आर बी वितरा इतरु एने यहाँ पे एल वन एल टू अतर अनुपात है ना एल वन एल टू अतर अनुपात है क्या ने हाथ रही हर द अतर हाथ रहा वारा काटा के ला सुलु है ना आटा वारा खतरा तीस देखा है ये मत उत्तरे गाते हर ने द हर द से पनास नमे पनास नमे हर ने पनास नमे पनास नमेगा तीन प्रतिरोधे आरसा एल दिगव कंबिया भाविता गोड यही परिमाव नवनाश दबागा मीन देखा एलू वेना कंबिया सैदे ना नव कंबिया प्रतिरोधे उन्नी आना कंबिया तीन कंबिया तीन यागे दिगे एलू प्रतिरोधे आर लू दिग एल प्रतिरोधे आर हरस्कड़ दंडे न हरस्कड़ मम दागना परीमा विनस्कर दिग देखा यल करना अदीनो
परिमा वेनस इन्ने परिमा वेनस इन्ने तां दिगा वैडियन वड़ां हरास्कड़ वर्ग पाले आडुवेन नोन है यहाँ एटु हरास्कड़ वर्ग पाले आडुवेन नोन ने मैं आगे दिगा वैडियन वड़ मेच्चरा महातरा दन्ने बैने इका खीनी वेन नोन अरे कांबियाक मेहे मैद्दो खीनी वेनो अरे पुंची वेनो तर मैं देखा येल दक्वा वैडी करनो मैं आगे प्रतिरोधी आहार एकम खांबिया वेनसाक वेन्ने इतना परिमा सामान निशा मैं आगे परिमा आतर संबंध दें अपने गाना बोलूँगा दिग्गवाल आतर में ए वन ए टू आतर संबंध था मैं आगे परिमा वगैरह तो ए एल हरस्कर वातावरण दिग्ग परिमा वर सामान है मैं आगे ए टू देखा ये एल टेल क्या पे ना ए बेदी में ए टू सामान है देखा ये ए बेदी में ए टू सामान है देखा ये मेरे कहते मगर तो परिमात्र संबंध था वे परिमाव मेरे सिलेंडर के लिए तो लगा प्रतिरोध है मैं आगे प्रतिरोध है वैन मलिए ना आर समान है रो एल याते ए मैं आगे प्रतिरोध है वैन मलिए ना आर वन समान है रो रो माय एक में खाम भी है देखा ही एल याते ए टू देखा ही एल याते ए टू आर वन तो यहाँ नहीं किया देखिए रा मैं तो न आर बेदी मार वन समान है बेदुआ यहाँ पे तें बेदुम रो एल याता ए बेदी में रो देखा ही एल याता ए टू रोटर रो क्या बनो एल क्या बनो तो मैं तो नित्रुवेन खाओ द ए टू उड़े आना ए याता है ना देखे इलाक का वक्त नित्रुवेन वा आर वन ने हाँ आर वन नुक्त करने वा आर वन नुक्त करा मैं आर वतावा देखाई ए आटे ए टू क्या ने देखाई ये तरह ना आर वन समान है आर वतावा देवरात देखा हाथराई मित्रा देखाई अनुपात एंगे ना देखा देवरात देखा हाथराई हाथराई यार मैं आगे प्रतिरोध है हाथरा गुने की इंग्वेडी बनवा हाथराई यार पालेवनी को उत्तरे पनास नमे एक ये उत्तरे हर तंबखांबी देख पारिमाव एक नमूत परिमाव एक मैलू परिमाव एक मैलू देवन खंबी एक खंबी सीर विसकिन दिख वेडी सीर विसकिन वेडी मैं एल ना मैं तव सीर विसकड़ी सीयट विस पलमु पलमु तिब्ब गाने मुलिन तिब्ब गाने सीयट विस्सक तव एक तुला मैं सीया तिब्बना मैं एक सीय विस्सक वेन्नो सीया तिब्बना एक सीय विस्सक वेन्नो वैडी वेच्च प्रमाणे मेच्चर है उन्हें जब सुलू कर लिया पुलवा सीयट एक सीय विस्सक इन्ने वैडी वेला दे ना सीयट विस्सक इन वैडी ला दे ने सीयट विस्सक इन वैडी वेला सीयट विस्सक तव एक तुला इला देंगाने किदे सीयट एक सीय विस्सई अरे इधर सुलू करा मत तरीवन विस्सई एल्लेट सीय मैं क्या कर लिया ना पौधु हरे का तो तेरे को क्या था एक सीए विस्साई एल दें दिग्गज क्या ने सीए ये टे एक सीए विस्साई एल दें मूल दिग्गज हरल परिमाव ताम समान है तो हरास कड़वार का पाले आडू एन्नो ला मैं क्या हरास कड़वार का पाले अभी कम ए टू की ला मैं आगे वार का पाले ए प्रतिरोध आता अनुपात यहाँ नहीं मैं आगे प्रतिरोध है आर मैं आगे प्रतिरोध आर टू ना परिमा समान कर ली वाला एक खाता हुआ कभी आरा गानो परिमा समान करा हुआ मित्र हरास कर वर्ग पाले ए दिग एल मित्र हरास कर वर्ग पाले ए टू दिग किया नेल ने में सी ए एक सी ए विसेल तो एल टेल क्या पे ना मैं बिंदु डे मैं बिंदु का पे ना मित्र
හයයි මෙතන පහයි දෙකෙන් බෙදුවොත් හරිනේ එතකොට a බෙදීම a2 සමානයි 6 බෙදීම 5යි 6 බෙදීම 5යි a බෙදීම a2 6 බෙදීම 5යි හරි මෙයාගේ ප්‍රතිරෝධය වෙනම ලියා ගන්න r සමානයි rho l යට a මෙයාගේ ලියා ගත්තොත් r2 සමානයි rho l කියන්නේ 120යි l යට 100 බෙදීම a2 හරස්කඩ වර්ගඵලයේ a2 දැන් ඔය දෙන්නත් අපි බෙදා ගන්නවා එක බෙදීම දෙක r බෙදීම r2 සමානයි rho l යට a බෙදීම rho 120යි l යට 100 යට a2 rhoට rho කැපෙනවා lට l කැපෙනවා 100 යට 120 යට 100 නේ තියෙන්නේ ඒක 100 උඩ යනවා යට 120 වෙනවා උඩට a2 යනවා යටට a එනවා a2 සහ 100 උඩ යනවා 120 ගාවට a එනවා ඕනේ ඉතින් දැන් අපිට ඕන කවුද r2 ඕන r2 උක්ත කරොත් මෙයා r හේගෙන ඉච්චා මේ කට්ටිය මෙහෙ ගෙරිච්චා r වතාවක් 120 වතාවක් a බෙදීම 100යි a2 120යි a අරහෙට ගුණ කරා 100 a2 මෙහෙට ගුණ කරා මෙයා අරේ හරන් ගියා 100 a2 හරි අඳුරන එක්කෙනෙක් ඉන්නවා එයාට දැම්මා එයාව ගෙනල්ලා මෙතන දැම්මා a බෙදීම a2 6 යට 5යි a බෙදීම a2 6 යට 5යි 120 බෙදීම 100 6 යට 5 මෙයාත් 6 යට 5නේ බිඳුව බිඳුව දෙකෙන් බෙදුවම 5යි දෙකෙන් බෙදුවම 6යි R higher akai this I pass her up a visi pie. With a man, I don't get a car. This I have a demo visi pie. Kadashima Hatra Hatra. තරේ 1.44 මැත් දිනවද? ඔව්. පස්වෙනි උත්තරේ 73.5. පස්සේ මම දුන්නේ කියලා. 37යි 60 ගන්න ඉන්න දුන්නේ. 37 ඊළඟට සර්ව සම කම්බි දෙකක් සමන්විත වූ 4 කිලෝමීටර වන බෝගත කේබලයක් රූපයේ පෙන්නා යදි පරිදි කිසියම් ස්ථානයකින් ලුහුබත් වී ඇත. මේක මෙහෙමයි කරන්නේ. මේක පොඩි ටෙක්නික් එකක්. කියන්නේ හරියට හිතුවොත් එහෙම ලොකු දෙයක් නෑ. හරි. දැන් ඔන්න කේබල් එකක් තියෙනවා. කේබල් එක ඔහොම තමයි යන්නේ. මේ කම්බි දෙකක් දෙපැත්තෙන් දාලා නෙමෙයි. අර වයර් දෙක තුනක් එකට දාපු කම්බි දෙකලා තියෙනවනේ. වයර් දෙක තුනක් එකට දා. දැන් මේක ගන්නකො. දැන් මේකේ වයර් කීයක් තියෙනවද ඇතුලේ? වයර් දෙකක් තුනක් එකටනේ තියෙන්නේ. ඒතර මේ තනි එකක් වගේ පෙවුනට ඇතුලේ වයර් දෙක තුනක් තියෙනවා. හරිද? ඒ වගේ ඔන්න දාපු වයර් එකක්. කිලෝමීටර් කීයක් දිගයිද? 4 කිලෝමීටර් දිගයි. හරි කිලෝමීටර් 4ක් දිගයි. මෙයා කියනවා මේක කොහෙදී හරි ෂෝට් වෙලා මේ කම්බිය මොකක් හරි පළදු වෙලා ෂෝට් වෙලා ඔන්නම ෂෝට් වෙලා කියලා හිතන්න දැන් මෙයා මේත් එක ගෑවෙනවා හරි දැන් මෙහෙ යන්න තිබ්බ කරන්ට් එක දැන් මෙහෙ මෙයාත් එක්ක සෙට් වෙලා ඉන්නේ දැන් ෂෝට් වෙලා කියලා දැනගත්තා පස්සේ මේ පැත්තෙනුයි ප්‍රතිරෝධය මනිනවලු මේකේ ප්‍රතිරෝධය මනිනවා මේකේ ප්‍රතිරෝධය මනිනවා प्रतिरोधे
හැත්තෑවයි ඕම් දැන් බලනවායි ප්‍රතිරෝධය කියන්නේ ධාරාව ගෙනියන තියෙන දැරිකමනේ අමාරුවනේ එතන මේ පැත්තෙන් ධාරාවක් දීලි වෙරලා අපි ප්‍රතිරෝධයමයි ඉන්නේ හරි මෙහෙන් ධාරාවක් දෙනවා මෙහෙන් ධාරාවක් ගන්නවා යන පාර මොකද්ද මෙයා මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා අරහෙ යන්න ඕනේ නැහැ මේ පැත්තේ කවුරුත් නැහනේ යන්න අවශ්‍යතාවයක් නැහැ මෙහෙ යන්න අවශ්‍යතාවයකුත් නැහැ යන්නේ කොහෙද මෙහෙ ගියා මෙහෙ ගියා මෙහෙ ගියා මෙහෙම ආවා මෙතන ෂෝට් ලැඳින් අර පැත්තේ කෙලවරක් නැහැ යන්න බෑ තේරුම් ගන්න හරි යන්න විදියක් නැහැ එහෙනම් මෙහෙ ගියා මෙහෙම ගියා ධාරාව මෙහෙ ආවා කියන දැන් මෙතන බැටරියක් හයි කරා කියන්නකො බැටරියක් හයි කරොත් ධන රින නම් හරිද මේ ඉලෙක්ට්‍රෝනේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ධන තියෙන පැත්තට එනවා ඕක නෙමෙයි එතන මෙතනින් ප්‍රතිරෝධය මැන්නොත් මේ මැනලා තියෙන මෙන්න මේ කම්බි දෙකේ ප්‍රතිරෝධය මෙතනින් මයින්නෝ නම් මැනලා තියෙන මෙන්න මේ කම්බි දෙකේ ප්‍රතිරෝධය අර පැත්තෙන් මයින්නොත් මේ කොටස වැඩක් නැහැ මේ කොටසේ මයින්නොත් අර පැත්ත වැඩක් නැහැ ඒ ඒ පැත්ත ඕපන් කරලා නැතිද දැන් අපි හිතමු මෙතන ඉඳලා මෙතෙන්ට x දුරක් තියෙනවා කියලා මේ කෙලවරේ ඉඳලා ෂෝට් වෙච්ච තැනට x දුරක් තියෙනවා ෂෝට් වෙච්ච තැනට x දුරක් තියෙනවා මේ කැල කීයද 4 කිලෝමීටර් වලින් x දුරක් අඩු කරන්න 4 රින x අයි මේ ඔක්කොම 4 කිලෝමීටර් මේ කැල x කියලා ගත්තා මේක නම් කීයද 4 රින x දුර හරි දැන් මම ප්‍රතිරෝධය මම සූත්‍ර දාන්න හදන්නේ මෙහෙම ගියා ආවා මෙහෙම ගියා ආවා දැන් මේක කම්බියක් විතර සැලකුවොත් කම්බිය කොහොමද තියෙන්නේ ඔන්න ඔහම තියෙන්නේ දිග කීයද මෙතෙන්ට දිග x ඒ වගේ කැලි කීයක් තියනවද දෙකක් තියෙනවා මේ කම්බිය මෙහෙම දිග ඇරියොත් කම්බියේ දිග 2x පළවෙනි කම්බිය AB එක පැහැදිලිද මේ කම්බිය මෙතන ෂෝට් වෙලා තියෙන්නේ තනි කම්බියක් කියලා හිතලා දිග ඇරියොත් එහෙම AB කියන්නේ 2x BC ගත්තොත් මේ මේ CD ගත්තොත් එක්කියද මෙතෙන්දලා මෙතෙන්ට 4 රින x ඒ වගේ 2යි නහ 4 රින x වගේ 2 මේ කම්බිය දිග තව හරස්කඩ වර්ගඵලය අපි හිතමු හරස්කඩ වර්ගඵලය මෙතන ඇත් a මේකෙත් a එකම જાතිය කම්බි මේකෙත් රෝ දැන් ප්‍රතිරෝධය හොයනවා r සමානයි මෙතන r සමානයි r ab රෝ l යට a l කියන්නේ දැන් 2x a කියන්නේ a අගේ කීයක් වෙනවලුද 30යි කියලා දීලා තියේ රෝ l යට a රෝ l කියන්නේ මේ ab කොටසේ දිග ab කොටසේ දිග x x 2x යට a හරස්කඩ වර්ගඵලය මෙහාට ගත්තොත් rcd රෝ රෝමයි දිග කීයද 4x වගේ වා 2යි මේ 4යි 4 රින x 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 ඒවා 2යි හරස්කඩ ඒත් පළමු කම්බියමයි ඒකේ උත්තරේ කියක් දිලා දෙනවද 70 වයිලු. ඉතින් මේක එක මේක දෙක. මේ දෙක බෙදුවොත් එහෙම රෝට ඒ කපලා යනවා x විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් බෙදලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් එක බෙදීම දෙක. ඉතින් 30 බෙදීම 70. මේ පැත්තේ රෝ 2x යට a බෙදීම මෙතන රෝ 4 රින x වතාවත් 2 යට a මේකට මේක කැපෙනවා රෝට රෝ කැපෙනවා මේ වනිත් ඒවා කැපෙන්නේ නැහැ හරිද 4 රින x වතාවත් 2 3ෙන් වැඩි කරනවා 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 4 රින x සමානයි 7 ගුණ කිරීම 2යි x 3 2 6යි 6 වරක් 4 24යි ඍණ 3 වරක් 2 6යි 6යි x 4 2 14යි x 24 සමානයි මේ 6 අරහෙට යනවා 20යි x 14 6 20යි නේ අතර මේ දෙකෙන් බෙදුවම 12යි 1.2 කිලෝමීටර් x අය 1.2ක් කියන්නේ මේ ඔක්කොම කිලෝමීටර් නිසා හරිද 1.2 කිලෝමීටර් x එහෙම ගත්තා
දෙවැනි එක උත්තරේ 37 2 උත්තරේ එන්න ඕන 37 2 මේ උත්තරේ 4 කියලා දෙන්නේ 4 වැරදි 37 2 කියලා එන්න ඕන 4ක් එන්න විදියක් නැහැ ඇයි ප්‍රතිරෝධ වෙනස්නේ මෙතන 70යි මෙතන 30යි සමාන වෙන්න විදියක් නැහැ 2 2 කියලා බෙදෙන්න විදියක් නැහැ 2 2 කියලා බෙදෙනවා නම් ප්‍රතිරෝධ සමාන වෙන්න ඕන කම්බි වල දුර සමානයි දැන් ප්‍රතිරෝධ වෙනස් එතන උත්තරේ එන්න ඕන 2 හොඳේ 37 2 පිළිතුර 2 කරපු විදිය තේරුණාද කියන්නකෝ මේක ලුහුවත් වෙච්ච තැනින් ඔව් තේරුණාද හරි ලුහුවත් වෙච්ච තැනින් කම්බි දෙකක් විදියට වෙනම සලකනවා කම්බි දෙකේ දිග අර ලුහුවත් වෙච්ච තියෙන තැනට තියෙන දිග එන්නේ හරිද හරි මේක කීගෙන ගානද 37 ගාන හරිද 37 ගාන දාලා ලියා ගන්න ඊට පස්සේ මට ආ හදලා දෙන්න අර අනිත් ගාන කීයද 60 ඒකෙදි ඕකම තමයි කරන්න දෙ हैट हाथते नहीं गाना हाथ दे मैं कल याँ के ना इधर पास हाथ दानों ने हैट हाथते नहीं गान
හැට හත්වෙනි එක බැලුවොත් පොළොවටින් තිරෙන 6 කිලෝමීටර්ස් මේකත් තියෙන කොහෙන් හරි මේ වෙලා තියෙන්නේ ඒ කෙලවරින් මැන්නම 3 කිලෝ B කෙලවරින් මැන්නම 5 කිලෝ අපි තුමු ලුහුවත් වෙච්ච තැනට දුර x කියලා එතන මේකෙනවා හයරින x කියලා මෙතන දැම්මොත් r සමානයි රෝ l යට a කියලා මේකේ දාන්න වෙන්නේ රෝ රෝමයි දැම්මොත් මෙහෙම කරමු r කියන්නේ 3 කිලෝ රෝ කියන්නේ රෝ l කියන්නේ කේද කම්බි එදිග x නෙමෙයි x x x x 2x යට a මේක මේ විදිහට වෙන්න ඕන මෙතන ගත්තොත් එන්නේ එකත් r සමානයි රෝ l යට a දැන් r කියන්නේ 5 කිලෝ රෝ කියන්නේ රෝ l කියන්නේ higher in x higher in x higher in x ඒවා 2යි a දෙකේ ඉලක්කම කැපිලා ගිය නිසා ඕගොල්ලන්ගේ උත්තරේ අවුලක් වෙලා නැහැ හැබැයි දෙකේ ඉලක්කම තියෙන්න ඕන මේක බෙදුවොත් එහෙම 3 බෙදීම 5 එන්න 1 බෙදීම 2 හරි 1 බෙදීම 2 3 බෙදීම 5 රෝ 2x යට a බෙදීම මම ගුණ කිරීමක් විතර ලියන්නම් උඩයට මාරු කරලා a රෝ higher in x වතාවක් 2 රෝට රෝ කැපෙනවා a ට a කැපෙනවා දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කැපෙනවා ඒක නිසා ඔයාලා බේරුණා හරිද නැත්තම් අවුල් එතන මෙතන ඉතුරුනේ higher in x වතාවක් 3 සමානයි 5යි x higher in x වතාවක් 3 5යි x අයර 3 18යි 3x සමානයි 5x 18 සමානයි 8x x සමානයි 18ට 8 ඒවා 2යි 16යි 3ක් ඉතුරුයි හරි 3ක් ඉතුරුනේ 16 නෑ 2ක් ඉතුරුයි 20ට 8 ඒවා ඒත් 2යි 16යි 4ක් ඉතුරුයි 40ට 8 ඒවා 5යි දෙගයශම 2.5 කිලෝමීටර් දෙගයශම 2.5 කිලෝමීටර් උත්තරේ 2 67 වරද අර අඩුපාඩුව හදාගත්තද දෙන්නව ඔස් හරි ඉතින් MCQ එක නම් එහෙම හදන්න ඕනේ නැහැ හැබැයි essay එක වගේ නම් ලකුණක් අඩු වෙන්න පුළුවන් හරි දැන් පාඩමේ කොටස් හතරක් තියෙනවා කොටස් හතරේ පළවෙනි එක හරි කොටස් හතර කියන්නේ ධාරාව ගැන කතා කරනවා ප්‍රතිරෝධය ගැන කතා කරනවා විභවය ගැන කතා කරනවා පස්සේ මේ තුන් දෙනා මනින උපකරණ ගැන කතා කරනවා ධාරාව කතා කරනවා ප්‍රතිරෝධය ගැන කතා කරනවා විභවය ගැන කතා කරනවා මේ තුන් දෙනා මනින උපකරණ ගැන කතා කරනවා දැන් ධාරාව ගැන සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි ප්‍රතිරෝධයත් අපි පටන් ගත්තා හරිද ඊළඟට තියෙන්නේ ප්‍රතිරෝධයේ ප්‍රතිරෝධ පද්ධති සහ ඕම් කියන්නේ මේ පාඩමේ තියෙන දෙවනි වැදගත්ම සූත්‍රය ඕම් නියමයට අදාළ සූත්‍රය ගන්න. හරිද? ඒතර තාමත් මම ඔයාලට පාඩම් කරගන්න කිව්වේ එක සූත්‍රයයි. I සමානයි Q බෙදීම T. අනිත් හැම එකක්ම ගන්න විදිය මම ඔප්පු කරලා පෙන්නුවා. හරිද? මට කියන්නේ කොහොමද පාඩම තේරුණාද? පත්තේ කොහොමද? මම තාම දන්නේ නැහැ ඕගොල්ලෝ කොහොමද අරගන්නේ කියලා පාඩම. අවුලක් නැද්ද? දෙන්නටම. ඕනේ. දවල් එක දවසක් පාඩම කරලා එකපාරක් පාඩම කරලා නේද ඉතින් ඊට වඩා තේරුණාද? ඔව්. හරි. දිගටම අපි බ්‍රහස්පෙන්ද කරමු නේද මේ වෙලාවේ? ආයි වෙලාවල් අඩුයි මට ඒක. පුළන්නේ? 2 5 හැමදාම. හරි. එනවලේ ආයි ලබන සතියේ දෙකේ ඉඳන් පහ වෙනකන් ගෙදරට වැඩ නැහැ මේ පාර. දැන් ඔයාලා මේක කරන්න යන්න එපා. අනිත් ඒවා කරන්න යන්න එපා. මොකද මේ පාඩමේ සම්පූර්ණ ගණන් කරන්න අමාරුයි පාඩමම නැත්තම්. හරිද? දැන් ගණන් කරන්න ගියාම ඔයාලට අමාරු වෙයි. එතකොට හිතෙන්නේ පාඩම තේරුන්නේ නැහැ කියලානේ. තේරුන්නේ නැහැ නෙමේ. තව ගණන දේවල් ගොඩාක් තියෙනවා. පුංචි පුංචි කැලේ ගොඩාක්. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ගණන් කරන්න වෙන්නේ. හරිද? දැන් මේකේ පළවෙනි පිටුවේ තියෙන ගණක් කියලා කියන්නේ ඒ තියරිය කරාම හදන්න පුළුවන් එකක් නෙමේ. මුළු පාඩමේම දැනුම ඕන මේක හදන්න. හරිද? ඒතර මම අර shape එකේ තෝරලා බේරලා දෙන්නේ මේවට ගන්න පුළුවන් එක. හරි?
මේක තව ඒ ඒ තියරි දාලා හදන්න පුළුවන් ඒවා තියෙනවා තව තියරි කැලේ ඔලුවට තියෙනවා ඒ කියන්නේ ඉගෙනගෙන තියෙනවා සම මේවා හදන්න යන්න එපා හරි පළවෙනි සතිය දෙක ඔහොම යන් මන් දෙන වැරටි විතරක් කරාම ඇති හරිද හරි එහෙනම් ආයි ලබන සතියේ බ්‍රාස් වදින්දා 2 5 හරි නේද ඔකේ Thank you.